देशक्खयो निब्बानं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। धर्मश्रवणाभिलाषी करु दससिल मैनियन भांसे प्रदान सत्पुरुष पिंगवत्नी पिंगतुन अद्दावसे मी संध्या काली सौदानम बन्ने लोतुरु बुद्धरजानन भांसे विसिन लोकित देशना करपु उतुम धर्मिंग विदा केटियन नमुत श्रवणे करान्नट। एतदम मम धर्म देशना करन स्वामीन भांसे नमक विधियट लंकावे बोहो तेंगवल बन कियला तियेनवा रटवल रटवल गानित बन कियला तियेनवा। हैबैई अद मे देशनाव मट धर्मक विशेषयि। एक ऐविल्ला में हरीम सुंदुरु हेंगी मक मे बने कट वैडम करादित मट तिब्बा या फिर पैतुम्मल्ली तिंग पैतुम्मल्ली के आराधना मम भोम अडुवेंग तमाई मे दासल धर्मदेशन हबार गन्नी। नमुत मे आराधनाव प्रतिक्षेप करंड बैनी तिंग बै केटियम कियनवा। ए निसा मोन वैड तिब्बत मेकट वैडम करनवा कियला इल्लपु दवस इल्लपु विलावम अपि कथा करगेन इतिं दागत्ता। विशेषयेन्म पेतुम्मल्लि बोहोम महान्सियेन मे देशनाव लैस्ति कल्ला तियेन निसा तमन्गे यालु अनित तरुण दरुवोत् एक्क। एतरम पिंगत्नि एक मट विरक् पुद्गलिक हेंगीमक् नेमेयि बुदुरजानन् वहन्सेत् वेलावक अर विडूडबल शाक्य वंशिकयो मरण यनकोट मोकद करे बुदुरजानन् वहन्से गिहिल्ला अर गहक् मुल इंदगेन कियेनवा मे मगे ज्ञातीन्गे वेदिला एन හුලඟත් සනීපයි. හරිද? ඒකක් තියෙනවා. ඥාතීන්ගේ වැදිලෙන හුලඟත් සනීපයි කියලා මේ බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා තමන්ගේ ඥාති වර්ගයා සිහිපත් කරලා. ලේ ඥාතිත්වය පසක දැම්මත් ඒ ඇතිත් ඉතින් කොහින් හරි කෙලවරකින් අහුවෙලා අපිව දැම්මත් එකකසොපන් සහෝදර සහෝදරිය වගේ පුංචි කාලේ ඉඳන් හැදිච්ච අපේ නාලිත අයිය අනුරාධිය අක්කා අපි අම්මල තාත්තල වගේ දවස්වල ඉඳන් බලාගත් අපේ වරුණිය අක්කා නිල් මාමා අපිත් එක්ක එකටම වැටිලා ලොකු වෙච්ච පැතුම් ධනුෂ්කල මල්කිල දිල්කිල ඉතින් මේ ආපහු ওই පැත්තේ ඉඳන් වැදිලෙන මේ හුලගත් සනීපයි කියලා හිතර තමයි මම මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා මේ දේශනාව ඉවර වෙද්දී මම ඔයගලන්ට රසබර ඉතාම හරවත් රසවත් පණිවිඩයක් කියලා දෙනවා. ඔළුවට දාගත්තොත් ජීවිත අනිත් පැත්තට කරකව ගන්න පුළුවන් වෙන්න. පින්වත්නි අපි හැමෝටම මේ ජීවිතේ කෙලවර මරණය කියන එක උරුම වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඌට වඩා වැඩකාරියොත් මම දැකලා තියෙනවා අවසානයේදී ජීවිතේ කොහෙන් ඉවර කරනවද? සෝහණෙන් කනත්ෙන් තමයි ජීවිත කියන්නේ ඉවර වෙන්නේ. ඊට එහා මේ අපි කවුරුත් ජීවිතේ වැඩකාරියෝ නැහැ. උත්තර මතක තියාගන්න වෙන්නේ අපි මොන හයිය දාලා මොන බලපුරුවන් කාරකම් දාලා පොච්චර පුප්පගෙන පුම්බගෙන ජීවත් වුණත් කෙලවර වෙන්නේ කොහින්ද කියන්න බෑ. ඔයගලගේ ජීවිතේ කෙලවර කොහින්ද ඉවර වෙන්නේ? දැන් බලන්නකෝ අතීතේ අපි ගාව හිටිය මිනිස්සු කොහිටද ගියේ? අවසානයේදී අපේ සීයලා ආච්චිලා තාත්තලා අම්මලා කොහිටද ඒගොල්ල කෙලවර කරේ කොහින්ද? එනිසා අංක එක මේක පාරක් නක් මේ පාර කෙලවර අපිට දෙයක් හම්බ වෙනවනේ. තව පාරක් හම්බ වෙනවා. ජීවිතය කියන පාරේ අපි ඔක්කොම යන ගමන් ඉන්නේ. කෙලවර තියෙන්නේ මරණයමයි. කායි තිබෙන්නේ හුස්මක්වත් ගන්න එපා. මේ ජීවිත ගමනේ කෙලවර තියෙන්නේ මරණය. සැකනම් වචනේ විශ්වාස නැත්තම් ගිහිල්ලා බලන්න. මරණයෙන් මෙහා කිසිම දෙයක් ජීවිතය අහුවෙන්නේ නැහැ පිටින්. සමිනාසේ ඔක හරියටම කියන්නේ කොහොමද? එකක්
මම මගේ ගමේ කනත් ඉඳලා දැක්කා මලමිනි අවසානයේට ගෙනල්ලා වැලලෙන හැටි පින්වතුලට මේ අත්දැකීම අරගෙන බලන්න පුළුවන් ගමේ තියෙන කනත්තර නිකන් ගිහිල්ලා සතියක් විතර ඉඳලා බලලෙන්නෝ කැරික් කැරික් එතකොට තේරේ ජීවිත සෙල්ලම ඉවර වෙන්නේ කොතනින්ද කියලා මල් ශාලාවල් වල පිටිපස්සේ අර මිනි කපන තැන ඒක කාටත් පේන්න තියෙන තැනක් නෙමෙයි ගොඩක් වෙලාවට පේන්න තියෙන වීදුරු දාලා මිනි පෙට්ටි ටිකන එළියට පේන්න තියෙන ඕකේ පිටිපස්සේ තියෙනවා මිනි කපන තැනකු අනේ ඒ කෑලි වලට යන්න ඕන ඒව කඩාගෙන විඳගෙන ගියාම තමයි අපිට තේරෙන්නේ අපි මේ ඉගෙනගෙන හම්බ කරගෙන රැකී රක්ෂා කරගෙන ගෙවල් දරවල් හදාගෙන හීන හතක් 10ක් 15ක් 20ක් මැද ජීවත් වුණත් කෙලවර තියෙන්නේ මරණය කියන එක පින්වත් ඒ මරණය විදි දෙකක් වෙන්න පුළුවන් එකක් අසුන්දර මරණයක් වෙන්න පුළුවන් එකක් සුන්දර මරණයක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ කැමති මොකටද දැන් මරණින් බේරෙන්න පුළුවන්ද අංක එක අපි ඒක තීරණය කරන්න පුළුවන්ද බේරෙන්න ඕගොල්ලෝ නෙමේ පින්වත්නි මේ සාරා සංකේ කල්ප ලක්ෂ ගාන පාරමී පුරව බුදුහාමුදුරන්ට මොකද උනේ අන්තිමට ඉන්නවද දුටු ගැමුණු ලකෝ කො කොයි හරි ඉන්නවද නේ ඒ වගේ රජකම් කරපු රජවරුන්ටත් අන්තිමේ මරණීය රුමුණා නම් විදායක ජනාධිපතිවරු අතීතී හිටියකෝ කොහේද දැන් මේ වෙලාවේ ස්වර්ගස්තයිද මොන ස්වර්ගස්තයිද කනත්තක ඇති මිනිය විඥානේ කොයි හරි අපායක ඇති මොකෝ පින්දහම් කරලා නෙමෙයි නේ දිව්‍ය ලෝකය ඔබට එස ඔබ අංක එකට මතක තියාගන්න මේක කෙලවර අපිට මරණය හම්බ වෙනවමයි මටත් දැන් අවුරුදු 30ක් තව මං 30ක් ජීවත් වුණොත් මම හිතන්නේ නැහැ එච්චර ඉඳී කියලා මගේ තාත්තත් අවුරුදු 57ක් වෙද්දි මැරුණා සම මම හිතන්නේ නැහැ තව 30ක් නම් මට අවශ්‍ය තියෙයි කියලා හැබැයි තිබ්බත් දවස් කීයද 360යි අවුරුද්දට වැඩි කිරීම 10යි 3600යි අවුරුදු 20ක් කියන්නේ දවස් 7200යි දවස් 12000ක්වත් තව මට අවශ්‍ය නැහැ දවස් तब मट मे मनुष्य लोक पायगा दवास की बोले गाना हदल बोले डेथ कैलक्युलेट के तव इन पुलवांग दवस दलोस दवस दिपार कुदेट दबल टैत ओब विश्वास कर मट तव बत्पिगंग विशिपंद कांड मे लोक तब अपे जीवित आवश्य वोट मे मत कि कोई सा हीन मवागिन जीवत्तेन पिंगत्ते पूर्व दनुं दीमक नेतु मम उबट कथावक् कियला देन्न मे कथाव इवर वेला मम ओगोल्लन्ट किया देन्न एत्तर ओगोल्लो कियन्न बलन्न ओगोल्लो कैमति नोमेरी इन्नद मेरेन्नद कैमति भय नेतु उत्तर देन्न ओगोल्लो कैमति मेरेन्नद नोमेरी इन्नद नोमेरी इंदीम कियला एकक लोके නොමරී කියලා කතාවක් ලෝකේ නැහැ. බිලියන පතියොත් අර ගිහිල්ලා මැරුනේ නේ. අවගේ දවසකත් අපි දැක්කේ. අර සබ්මර්සිබල් එකක් අස්සේ ගිහිල්ලා මැරුණි. නොමරී මැරෙනවමයි. අන් පළවෙනියට මේක ගෙදර ගිහිල්ලා ගහගන්න කොයි හරි බිත්තියක සබ්බං පහය ගමනියන් කියලා. සබ්බං කියන්නේ සියල්ල. පහය කියන්නේ හැරදා. ගමනියන් කියන්නේ යා යුතුයි. සියල්ල හැරදා යා යුතුයමයි එක දවසක එනිසා බුදු පිළිමේ අයින් කරත් කමක් නැහැ වාහනේ ඔගලංගර කාර්වල ඉස්සරහ තියෙනවා නේ පොඩි බුදු පිළිමයක් ගන්න ඇයි මොකටද තේ අවංකවම කියන්න බෑ මගේ කාර් එකට ගිහිල්ලා බලන්න බුදු පිළිම නැහැ ඕගලන්ට වඩා ධර්මයේ මන් දන්නවා නම් මගේ එකේ ලොකු සමාධි පිළිම් වගේ එකක් තියාගෙන යන්නේ ඇයි ධම්මවිදියේ ස්වාමීන් වහන්සේ කේ නැත්තේ ඔබේකේ තියෙන්නේ මෙම රතයට බුදු සරණයි ගහනවනේ පුතේ දෙවි පිහිටයි දලදා හාමුදුරුවෝ සරණයි ඔක්කොම ගහ ගන්නෝ ඇයි ඔබ ගහගෙන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද හැප්පෙන්නේ නැද්ද ඒව ගැහුවම හැප්පෙන්නේ නැහැ පිස්සුද පින්වත්නි හැප්පෙන්නේ බුදු පිළිම නිසා නෙමේ ඩ්‍රයිවර්ට නිඳ ගියෝ හරිද එහා පැත්තේ එන කෙනා පාරේ වැරදියට දැම්මොත් හැප්පෙනවා මිසක් බුදු පිළිම තියෙනවද බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද ජරව ධම්මං මා ජීරති යලබ්බ නී අටාණ මා වයසට යන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා අපි වයසට යනවාමයි
අපිව ලෙඩ වෙන්න එපා හැප්පෙන්න එපා ඒව අපිට ප්‍රාර්ථනා කරන්න බෑ මේ ලෝකෙ ජීවත් වෙනවා නම් ඒ කරදර වලට අපිට මුණ දෙන්න වෙනවාමයි මාව මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද අපිට බෑ මරණ ධම්මං වා මීයති අලබ්බනී අට්ටානම් බුදුහාමුදුරුව එහෙම කියනවා එහෙම කියපො බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් ගැනලා අපි කාර්කයේ ගහගෙන අනේ අපිට නම් මුකුත් වෙන්න එපා කියනවා මොකද්ද මේ 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 ඔගලගේ භාෂාවෙන් මොකද හරුපේ මොකද්ද මේ කතාව පරවෙනවා ඒකයි ධර්මයේ කායෝ තථායාති විනාශ භාවම් මගේ කයත් යම් දවසක එහෙම නෙවෙයි මල් පූජා කරන ගාතාවේ තියෙන්නේ පුප්පං මිලායාති පිපිලා පරවෙනවා ඒකයි ධර්මය කායෝ තථායාති විනාශ භාවම් අපිට අයිතියක් තියෙනවද බුදුන්ට මල් පූජා කරලා අනේ අපිට නම් කරදරයක් වෙන්න එපා කිය තියෙනවද නැද්ද නැහැ බුදුහාමුදුරුවෝ මල හඳුන් කෝර සුවඳ දිදී පත්තු වෙලා ටික වෙලාවකින් දිරට කෑල්ලක් බවට පත් වෙලා නැති වෙනවා ජීවිතේ වගේ. ಗುಣ සුවඳ අර සුවඳ මේ සුවඳ සිල් සුවඳ මොනවද දැ සෝමහාමුදුරුන්ට මොකද උනේ? අන්නද දෙල්කදන්දි පිළිමෙට කාක්ක ජරා කර කර යනවා. හඳුන් කූරු වගේ. සුවඳ ගාගෙන ජීවත් වෙලා මේ අබස්සානිදී අලු වෙලා වැටෙනවා. බල ජීවිත යථාර්ථය පහන. තෙලුයි tirai දාලා පත්තු කරාට වැඩක් නැහැ. තෙල්ලිවර වුණත් tirei ඉවර වුණත් පහන නිවෙනවා. අපේ ආයුෂ ඉවර වුණොත් කර්ම ඉවර වුණොත් අපේ මේ ජීවිත පහන කියන එක නිවෙනවා කින්ගල්. මේක තමයි යථාර්ථය. එනිසයි කිව්වේ මේක අයින් කරන්න. අයින් කරලා මෙතනින් ගහගන්න සබ්බං පහය ගමනියන් කියලා. සියල්ල හැරදා යා යුතුයි කියලා. ඒක තමයි යථාර්ථය. මේ වෙනස්නේ ඔගොල්ලෝ අහන බුදුදහමට වඩා වෙන පැත්තක් මේකේ තියෙනවා. පින්වත්නි එහෙනම් මැරෙනවමයි अमरणीय मिनीसुंदूटी बट्टी बट्ट लोक तर अक्कल वयसट गील तीन तरम अम्मल अच्छी वेला अक्कल नंदल वेला पोड़िया तरुण वेला वयसट गील ओ मगित नहीं ये पेरे तो कौर अड़को अन्न केस का हाकि देना स्वामी नी केसुत्ती देन पटंगा इतिन मंग ओवा की अन्न पाद वेन मुनाद मंग की अन्न कुंबुरु कोटने विदी केला देन කෙහෙල් වගක් නෑ පින්වන්නි මේ ජීවිත යථාර්ථයේ තේරුම් ගන්න. ඔබ විශ්වාස කරන්න අපිට අපේ ගිහි ජීවිතය මෙහෙම කරලා අතහැරලා දාලා ඇවිල්ලා මහාන වෙන්න පුළුවන් වුණේ මේ යථාර්ථයට මමත් විසඳුමක් කිව්වා. මගේ තාත්තා මැරිච්ච වෙලාවේ කනත්ත ගාවට ගිහිල්ලා මං හෙව්වා මේ මිනිස්යාට ආයි පණ දෙන්න පුළුවන් විදියක් තියෙනවද කියලා. මට නොමැරි ජීවත් වෙන්න පුළුවන් විදියක් ලෝකේ තියෙනවද බැලුවා. මං ඇහුවා. ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් අපිත් මැරෙනවද? මැරෙනවා මැරෙනවා මැරෙනවා. අවසානයේදී මා මේකේ පරාජය බාරගත්තා. දැන් මං මේ ජීවිතේ පරාද වෙච්ච මිනිහෙක්. තේරෙනවද කියන්නේ? මම පරාජය බාර අරගෙන පැත්තකට වෙලා ඉන්නේ. ඒකයි මේ කොණ්ඩේ කොටන කපල. නැත්නම් ඕගලන්ට වඩා ස්ටයිල් කරලා තියෙනවා අපි. අපිව මතකයි ලං ඒක. හරිද? මේ රෙදි කෑල්ලක් සිවුර වගේ පොරෝගෙන මේවට කොස්පඬු ගහලා කොස්පොතු වලින් පාට කරගෙන මේ ඉන්නේ පරාජය බාරගත්තා. හැබැයි ඕගොල්ලෝ තාම පරාජය බාර අරගෙන ද නැද්ද? අවංකවම කිය. ඕගොල්ලෝ තාම හැබැයි ඕගලන්ට තේරෙනවා මේකේ මොනා කරත් මේ මේ කෑල්ලෙන් ගොඩේමක් නෑ කියලා නේ. හාල් ගේනකොට පොල් ඉවරයි. පොල් ගේනකොට ලූණු ඉවරයි. හාලුයි පොලුයි ලූණුයි දෙකම ගේනකොට කරන්ට් බිල ඇවිල්ලා. ඒක ගෙවලෙද්දි ඔන්න පුතාට ප්ලග් ක්ලාස් ෆීස් ඉල්ලනවා. ඒක ගෙවනකොට වතුර බිල එනවා. ඒ ඔක්කොම ගෙවනකොට පුතාට සනීප නැතර මිනිහා ඉස්පිරිතාල්. ඌව බලන්න එනකොට ගෙදර එකව බල්ලෙක් කාලා. මේ ප්‍රශ්න තව කියන්නද? ඕගලන්ට හැමෝටම මම මේ කියපු කාරණාව පොදුයිද නැද්ද? පොදුයි.
හැබැයි ඔබ තාම හීනමවනවා අපි කවදා හරි දිනයි කියලා පින්වත්නි ඔන්නෝය දිනයි කියලා හිතාගෙන ජීවත් වුණොත් නෑ දිනයි කියලා හිතාගෙන ජීවත් වෙන්න ඕනේ නෑ පරාජය බාර අරගෙන ජීවත් වෙලා බලන්න මං කියලා දෙන්න රහ වෙනස දිනයි කියලා හිතාගෙන ඔය ජීවත් වෙන ජීවිතේ වැඩක් නෑ මගේ රත්තරන් පින්වත් හොඳ කාර් අරගෙන බලන්න මිනිස්සු හප්පනවා බල්ලෝ වදිනවා ඒවත් තැලෙනවා හොඳ ගෙවල් දොරවල් හදලා බලන්න කරන් බිල කීයක් යර කියලා එනවද කියලා වතුර බිල කීයක් එනවද කියලා ඒවා මේන්ටේන් කරන්න කොච්චර අපිට වියදමක් යනවද කියලා පොඩි කාලේ ළමයි ඉගෙන ගන්න ලොකු වුණාම ජීවිතේ දිනන්න අනේ ඒ ළමයින්ට තේරෙනව නම් අපි කවදාරි දවසක පරාජිතයෝ වගේ අපිට මරණිය උරුමයි කියලා මං හිතන්නේ නෑ ඔබ මෙච්චර වේගෙන් දුවයි කියලා මං හිතන්නේ නෑ බින්ගන් හොඳයි කොහොම නමුත් දවසක අපි මැරෙනවම නම් ඊළඟ එක ආස සොඳුරු මරණයක් ලබන්නද දුක්ඛිත මරණයක් ලබන්නද ඈ දැන් දුක්ඛිත මරණයක් අපි ගමුකෝ පිළිකාවක් හැදිලා නහයෙන් බට දාලා මුත්‍රා මාර්ග වලට බට දාලා මුත්‍රා බෑග් කෙල්ලා දැකලා තියෙනවද එහෙම අය එහෙමයි ඉන්න ඕන තරම් හොඳ වකුගඩු සවුත් වෙලා ඒවට කියනවා දුෂ්ට මරණ කියලා සොඳුරු මරණ ඒ මොකක්ද කොහොමද සොඳුරු මරණයක් ලබන්නේ ඈ ඉක්මනට මැරුණොත් මම මැරුණ ඉතින් බෙල්ල කපා ගන්න කීයක් කරා ඔච්චර ප්‍රාර්ථනා කරන්න ඕනිය පුළුවන්ද ලනුවත් දාලා බෙල්ල වල දා ගන්න තප්පර දෙකක් ගැස්සিলা වැඩි ඉවරයි ඔබ හිතන්නේ ඒක ඇසිය කියලාද බෙල්ල වල දාගෙන ලනුව තද වෙන හැමෝටම ඊළඟට හිතෙන දේ තමයි ලනුව බුරුල් කරගන්න තියෙනව නම් හොඳයි කියලා හැබැයි බෙල්ල තද වෙන නිසා ස්නායු පද්ධතිය අක්‍රීය වෙලා අත උස්ස ගන්න බැරි වෙනවා ලනුවට ඒ නිසා දිවත් එලියට දාගෙන ගැස්සিলা 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 තප්පර ගානක් මේ සුසුම් නාදී ඔක්කොම කැඩිලා මරණයටපත් වෙනවා ලේසි නෑ පින්වත් ලේසි මරණ කියන්නේ බන්න ඔගොල්ලෝ ලේසි මරණ ඔගොල්ලෝ මැරෙන්න කොහොමද කැමති මම මෙහාන්නේ නැති ඔන්න වහන්න මේ සවිනන්ද මැරෙන්න විදියකුත් අහනවා මං කියන්නම් ක්‍රම කීපයක් කැමති විදියට අත උස්සන්න කෝච්චියකට යට වෙලා මැරෙන්න බැනේ තව මොනාද එතකොට බස් එකකට හැප්පිලා මැරෙන්න පිළිකාවක් හැදිලා මැරෙන්න ඒත් නෑ වයිසට ගිහිල්ලා ලෙඩ වෙලා කෝම වෙලා අංශභාගය හැදිලා මැරෙන්න ඒත් නෑ කවු සද්ද නෑ උදේ කවුරු අපි නම් බෑ රෑ නිදාගෙන උදේ නැගිටිනකොට දන්නේම නැතුව මැරිලා හරි කවුද ඔබ එහෙම මැරුණි කියන්න මට ඔබ දන්න කවුරු හරි කෙනෙක් එහෙම මැරිලා තියෙනවා පින්ගන්නේ ඔය හීනෙන් නැගිටින් රෑට නිදාගෙන උදේ මැරෙන මිනිස්සු නෑ මගේ යාළුවෙක් රෑ නිදාගෙන උදේ මැරිලා තිබ්බ උදේ බලනකොට දිව ගිලිලා තිබ්බේ මේ අක්කලට අයියලාට මතක ඇති අර කෙරුඩපන් කොන්දර සල්ලි තිබ්බලා මේ පත්‍රවේ වැඩිපුර පාවිච්චි කරන උදේ නැගිටිනකොට දිව ගිලිලා තිබ්බේ රාත්‍රී කොච්චර වේදනාවක් පිපාසෙන් එන්නේ නැද්ද පින්ගන්නේ මේ සොඳුරු මරණය කියන්නේ ඒකට නෙමෙයි මම ගන්නක ධම්මජ්ජ ස්වාමීන් වහන්සේට මම අපවත් වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා එකක් තමයි මම පාරේ යනකම මැරෙන්න තියෙන ඉතාලම වැඩිම 95% විතර ප්‍රතිශතයේ තියෙන කාර් එක හැප්පිලා මැරෙන්න. මොකද මම රෑට ගමන් බිමන් එන්නේ. හරියට මල්ලිට අහිපිල්ලන් දෙකක් එක ළඟ වැදුනොත් කතන්දර ඉවර වෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. රෑට එන්නේ ගල් ලොරි ටිපර් බවුසර් ඒව තමයි රෑට පාරේ යන්නේ. ඒක ලොකුම විදියක් මම හිතාගෙන ඉන්නේ මම මැරෙයි කියලා. හොදේ. අවදාරි සමහර මේ බණේ කිවිරුලා යනකොට ආරංචියක් ඇයි? මොකක් කියලා. දම්මිජේ සයින්හසේ වහනේ හැප්පිනා කියලා. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. වුණත් පුදුම වෙන්න එපා. ඒක තමයි ජීවිතේ. පරිස්සමෙන් ගියාද අම්මෝ ගියා නම් ලොකු දෙයක් කියලා පුරුදු වෙන්න. පුදුම වෙන්න. මොකද පාරේ ඕන තරම් වහන තියෙනවා හැප්පීමේ ප්‍රවණතාවය වැඩි. පරිස්සමෙන් ගියොත් තමයි පුදුමයි. ඊළඟට වෙන්න පුළුවන් එකක් තමයි ටික කාලෙකදී කැන්සර් එකක් හැදෙන්න පුළුවන්. හරි? හැදිලා කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා ඉතින් අපිට සලකන්න දරුවොත් නැහැනේ. අවිත කවුරුත් නැහැ වික්ෂුවාට්ටුවට හරි ගිහිල්ලා පිළිකාවෙන් මැරෙන්න පුළුවන් එකක් තියෙනවා වයිසට ගිහිල්ලා සාමාන්‍ය විදිහට මැරෙන්න පුළුවන් ඊට මෙහානම් ඉතින් ගිනි තියාගන්න බෙල්ල වැල දාගන්න වගේ ඒවා අපිට නැහැ රයිට් හැබැයි මතක තියාගන්න මට මේ කියන්න ඕනේ ඔය කොයි විදිහට මං අපවත් උන් يعني
අපිට ඔක්කොම සොඳුරු මරණ ඔබෝය හිතන පිළිකාවක් හැදිලා මැරෙන එක දුකයි හාන්සි පිටුව මැරෙන එක සැපයි කියලා එකක් ලෝකේ නැහැ එන දැන් ඔය ලෝකෙම කතා කරන්නේ ටයිටන් සබ්මාසිබල් එකේ ඉන්න මිනිස්සු මිලි තප්පර ගානක ඉදි මලා කියලා අතේ මිටේ තියෙන ගෙවල් දොරවල් ඔක්කොම විකුල යන්නකො සබ්මරින් එකකින් ටයිටනික් බලලේ ඉවරයි එහෙම මැරෙන විදිය නෙමෙයි මේ කතාව තියෙන්නේ මේ බලන්න මෙන්න මේක තමයි කියන්නේ ඒ මැරෙන විදිය නෙමෙයි මේ කතාව තියෙන්නේ තමන් ඒ මරණයට මූණ දෙන්නේ කොහොමද කියන්නේ කුල තේරුණ නැද්ද මැරෙන විදිය ගැන අපිට ජජ් කරන්න බෑ තමන් ඒ මොකට වුණත් මූණ දෙන්නේ කොහොමද කියන ශක්තිය අන්න ඒක බිල්ඩ් කරගන්න අපිට පුළුවන් මම අර මල්ලියට කියලා තියෙන්නේ මල්ලි යන ගමන් වාහනේ හැප්පුණොත් හැප්පෙන්න આવොත් උඹ බේරිලා මගේ පැත්ත අල්ලහම් බය නැතුව අල්ලන වාහනේට උඹ බේරියා කියලා තියෙන්නේ මොකද ඔබට මගේ මරණේ හරි දිහා බලලා තේරුම් ගන්නද අර මරණියට මූණ දෙන විදිය තියෙන්නේ මේ කතාව නයික් ගැහුවා කියලා හිතන්න මොකද කරන්නේ දැන් ඔන්න නයික් දෂ්ට කරනවා මම මේ කියන කතාව හරි ගැඹුරුයි හැබැයි බුදුදහම මේක බුදුදහම තේරුම් ගත්තොත් මං වගේම සැනසීමින් ඉන්න පුළුවන් මං වගේම සැනසීමින් ඉන්න පුළුවන් පුළුවන් නම් තේරුම් ගන්න නයික් ගැහුවා මොකද කරන්නේ ආ දැන් මට නයික් ගැහුවා දැන් මම මැරෙන්න යන්නේ කියලා පැත්තකට ගිහින් ඉඳ ගන්නවද බෙරියන් දෙනවද නයික් ඕනේ ගැරන්ටික් ගියත් ඇති ගැරන්ටි දෙකක් ඉස්සර මඩ මතයි කිරුලවන මිනිස්සු කෑ ගහන්නේ බුදු අම්මෝ නයික් කැවිල්ලෝ කිය. ඒගොල්ලන්ට නයි ගැරන්ටි හොයාගන්නවත් දන්නේ නැහැ. මේ දැනුත් අපි කතා කරගෙන ඉඳලා ලංකාවේ ලොකුම ගැරන්ටි ඉන්නේ කිරුලපන්නද කොයිද කිය. නයික් ගැහුවොත් ඔබට දඩස් ගන්න. මොකද කරන්නේ? කෑ ගහනවද නැද්ද? මොනා කියලා කෑ ගහයිද? අයියෝ බා වේර ගන්නෝ මට නයික් ගැහුවෝ කියලා. क्या गाई ने बलन ओबे मरने के मुने दिन अवलसन ओबेटा बैग एक डे मुने दे अपी कहले इन आउर दुगाना अपी डे नायक गहू मतलब क्या आगन उदय बिनो कोड गाह के डपुआत्ते लाती है हदय हम गाने पत्ते डगी लापुआत्ते ये तो कोड आउट दुरुवने उपहान से लड़ में जीवत पे नो नेद धर्मियारी तेरुंगन इतिंग हाथ पला सब्बे संकार अनिच्छा किला सर्प्या के विषय के तीर्थ में कल्पना करने पुलवा मनसक तीन हो इतने नहीं इधर धर्म है एक होता करेगी न वो कोई इधर धर्म हो यानी सिएलो संस्कार अनित्याई अपिका वधारी दबसक मेरे ने वा सब्बे सत्ता मियांति सब्बे संकार अनिच्छा अनिच्छा बत संकार आकिन ओक्को मने दार कहल ईट यहाँ गील ඔබට වෙලා තියෙන්නේ මගේ රත්තරන් පෙන්නේ ඔබ මේ මරණයට මූණ දෙන කෑල්ල හරියට කරගන්න දන්නේ නැහැ ඒ නිසා මම මේ කියන ටික හොඳට අහුවොත් මගේ පින්මුතුරට පුළුවන් ලස්සන්ට ජීවත් වෙන්න එකක් මම මේ බලන්න මේ බලන්න ලස්සන්ට ජීවත් වෙන හැටි දැන් මේ තරුණ දරු පැතුම් ගන්න මල්ලි මම මේ බණට ගන්න මේ තරුණ සමාජය තවත් තරුණියෝ ඇති මේ ගමේ තරුණියෝ තවත් ඇති ඕන තරම් මේ සමාජ රැල්ලේ ගහගෙන හොදගෙන යනවා ඇති හැබැයි ඔවුන්ට ධර්මීය වැටුනොත් මොකක් වෙනවද? මාව ගන්න උපමාවට මේ සමාජ රැල්ල කොච්චර යටින් ගහගෙන ගියත් කොට් අඟුලිමාල ඒකයි රහත් උනේ. සුනීතල සෝපාකල ඒකයි රහත් උනේ. පටාචාර ඒකයි රෙදි නැතුව ඇවිල්ලා රහත් උනේ. අම්බපාලිලා ඒකයි මේ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගත්තේ. ගණිකාවු මිනිමරු හොරු අද එක වැරදි කර කර ඉන්න තරුණයෙක් හරි ධර්මයට යොමුනොත් සමාජෙ මොකක් කියයි ආ දැන් උපාසක වෙලා ඔන්න සමාජෙ කියන්නේ වටන් ගන්න කතා ආ දැන් උපාසක වෙලා මටත් කිව්වා අද ඒගොල්ලෝ මගේ ගොඩක් තැන් වලදී මට හම්බ වෙනවා බණ අද ඒගොල්ලෝ බණ අහන මම බණ කියනවා ධර්මයේ වැටුණු ජීවිතය ලස්සන වෙනවා පින්වත්නි මේ බලන්න අපේ එදිනෙදා ජීවිතයේ ධර්මීය ගලපම් ජීවිතේ අපි මෙහෙම ජීවත් වෙනකොට අම්මි තාත්තියක්කි අපිට ආකාර දෙකකට හොඳටයි නරකටයි අපිට හොඳ විතරක් නෙමෙයි හැමදාම වෙන්නේ ජීවිතේ නරක කියලා බටේකුත් තියෙනවා ඒකිනුත් කුණු ඕන තරම්
හොඳ විතරක් ගන්න පුළුවන් වෙච්චයි ලෝකේ නෑ බුදුහාමුදුරුවන්ටත් චෝදනාවි නැද්ද චින්චි මාණිකාලාවි නැද්ද සුන්දරීලාවි නැද්ද තීර්ථකයෝ කර දේවදත්තලා ගල්පෙර බුදුහාමුදුරුවන්ගේ ජීවිතේටත් හොඳ බටේ විතරක් නෙමෙයි නරක බටේකුත් තිබ්බා එකක් එකක් එහෙම යම් කිසි නරක දිගින් දිගටම වෙනවද අපි කරන්න ඕනේ කඩාගෙන වැටෙන එක නේ ඒ කඩාගෙන වැටෙන ඒවාට කියනවා ડિප්‍රෙෂන් ස්ට්‍රෙස් කල්පනා කරන එහෙම කල්පනා කරපු මිනිස්සු මගේ යාළුව ඉන්නවා බෙල්ල වෙල දාගෙන මැරිච්ච මගේ යාළුව ඉන්නවා අපිත් එක්ක පොඩි කාලේ දෙකට සෙල්ලම් කරලා දැන් මේ වෙනකොට මැරිච්ච එහෙම නෙමෙයි එකක් කර්මයෙන් වෙනස් කරන්න පුළුවන් තැන් තියෙනවා මේ බලන්න උදාහරණයක් ලෙඩ වෙනවා කියලා හිතන්න Taman නිතරම යන්නේ ඔය බොරු මේ දැන් ලෙඩ වෙනකොට අපේ අය කරන දේවල් තමයි අපේ අය මේ ජීවිතේට හරි බයයි ඒකනේ ඕගලන්ගේ ගෙවල් වල ඇති අර කුප්පි හතරක් එල්ලලා තියෙනවද මොකටද එල්ලගත්තේ ගොඩක් අයගේ සමහරුන්ගේ ඇති සමහරුන්ගේ නැතුව ඇති ඒ බය එල්ලන්නේ නම් කියන ඒවා ගලවන්න ඒ කුප්පි ගලවන්න ඔය කරේ සුර අරව මේවා මාළ නූනේ අපේ ඇඟේ තියෙනවද නූල් මේ කරේ තියෙනවද කොහිවත් යන්ත්‍ර නැහැ නේ කොහිවත් පින්වන්නේ අපිට තු කොහමද ඔබ ඇසෙලා සැනසීමින් ඉන්නේ මේ තමයි රහස කොහොමද ඉන්නේ මෙන්න මෙහෙමයි එකක් ප්‍රතිවිරුද්ධ කර්ම කරන්න මතක තියාගන්න ප්‍රතිවිරුද්ධ කර්ම කරන්න නිතරම Tamanta ආහාර වලින් ප්‍රශ්නයක් තියෙනවනම් බඩගින්නක් තියෙනවනම් gedakta සුලබව ආහාර ටික ලැබෙන්නේ නෑ 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 වගේ නම් අමාරුවෙන් නම් කන්නේ බොන්නේ මේ බලන්න මගේ රත්තරන් පෙන්නන අමාරුවෙන් කන බොන බත් එකෙන් බත් කඩක් සතෙට්ට දීලා කන්න පුරුදු වෙන්නේ කියන්නේ ලැබීමේ අඩුවක් තියෙනවනම් ලැබෙන ටිකෙන් චුට්ටක් දෙන්න මං කියන්නේ දීලා බලන්න යම් කිසි ලැබීමේ අඩුවක් තියෙනවා නම් චුට්ටක් දීලා බලන්න අද ඔබ මේ තිරිසන් සතෙකුට බත් එකක් බත් කඩක් දුන්නොත් ඔබට ඒකෙන් ලැබෙන විපාකේ ඔබට හෙට බත් එක ලැබෙයි පිවන්නේ කරදරයක් නැතු මහත්යගේ ජොබ් එක ඉතුරු වෙයි අඩුම කන්න පුළුවන් ගන්නට ලෝකෙ බඩු මිල හරි බයි මේකේ කර්මය තියෙනවා Taman නිතරම අසනීප හැදෙනවා නම් අසනීපයක් වෙච්ච කෙනෙකුට ආදරෙන් ලෙන්ගතු කමින් තැඹිලි ගෙඩියක් හරි ගිහිල්ලා දෙන්න තේරුණාද කියන්නේ ඉස්සර අපේ අම්මලට ඕක හරියට තිබ්බා මේ බඩ දරු කෙනෙක් හම්බුනොත් gederu වෙන කෑම එක පාරික්මන්ට අයින් කරගෙන ගිහිල්ලා ඒ බඩ දරු අම්මට දෙනවා ඒ මිනිස්සුන්ගේ කර්මය ඒක ඒ විදිහට අපි කියන්නේ ෂේප් වුණා හැබැයි අද ඔබට කවදාවත් මතක් වෙන්නේ නැහැ නේද මට අසනීපයක් තියෙනවා නම් මම බොහෝ වෙලාවට කරන එකක් තමයි තවත් මිනිස්සෙක්ට පිළිට වෙන එක සෞඛ්‍යමේ වශයෙන් ඒකෙන් ඔය කර්මය කියන එක ගොඩක් Tamanට ගණන් ගන්න බෑ බෑ වගේ නම් මේ බලන්න බෑ 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 වගේ නම් කොච්චර කරත් මතක හිටින්නේ නෑ නෑ වගේ නම් කර්ම දෝෂයක් ඇති ඇති තවයි ගණන් ගන්න පුළුවන් කෙනෙක් තිරිසියා කරන්න එපා ඒකෙන් වෙන්නේ කර්මය වැඩි වෙන එක කරන්න ඕනි මොකද්ද ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට පොතක් හරි අරගෙන දෙන්න තම අද අම්මලට ගොඩක් වරදින තැනක් මේ තමන්ගේ පුතා ඉගෙන ගන්නවා අඩුයි නම් තව කෙනෙක්ගේ පුතා ඉගෙන ගන්නවා වැඩි නම් ඒ අම්මලට ඒක දිහා බල්ල සතුටු වෙන්න බෑ කර්ම විපාකේ වැඩි තව තවත් තමන්ගේ පුතාගේ ජීවිත අගාධයට වැටෙන්න පුළුවන් අනේ ඒ කොල්ල ඉගෙන ගන්නවා හරි සතුටුයි පුතේ මෙන්න අපේ පුතාට ගත්ත පොතක් තියෙනවා අරන් ඉගෙන ගනින් කියලා දීලා බල අඩුම ඒ මිනිස්සයා ડોක්ටර් කෙනෙක් වෙලා ඔබේ පුතා යාචකයෙක් වුණත් කවදාරි දවසක කෙලෙහිගුණ ඉතුරු වෙයි ඔය 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 මිනිස්සයාගේ අම්මා පොත් අරන් දීලා තමයි මං ඉගෙන ගත්තේ. මෙහෙන්න සල්ලි නැතුව බෙහෙත් දෙන්නම් කියලා. වෙන්නේ නැද්ද? එනිසා තමන් පුළුවන් තරම් හොඳ වැඩවලට පුරුදු වෙන්න පින්වත්නි හොඳ වැඩ කරන්න කරන්න ලැබෙන්නේ හොඳ විපාක. ඔබ නරක දේවල් කරොත් මොනවාම හරි ප්‍රාණඝාතය කරනවා නම්, මදුරුව මරනවා නම්, මැස්සු මරනවා නම් මේ දුවල පුතාලට තමන්ට අසනීප අමාරු වෙන ඒවා හන්න දෙයක් නැහැ. වෙනවාමයි. තව පාරක තොටකට යනකොට හැප්පෙන ඒවා කකුල් කැඩෙන ඒවා අතපය කැඩෙන ඒවා අමුතු නෑ. තමන් ප්‍රාණඝාතය කරනවා නම් රිසල්ට්ස් වලට මුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න. පව් කරන්නාට ගැළවීමක් ලෝකෙනේ. මදුවා මංචති බාලෝ පව්කාරකම් කරන මිනිස්සු හින්න වැඩකාරියෝ කියලා හිතාගෙන ඒක මිහිර විඳ විඳ තමයි කරන්නේ. යාව පාපංන පච්චති පාපේ විපාක භාවයට එන්නේ නැති වෙනකන්. හැබැයි පව්කම විපාක භාවයට එද්දි අර ඒකනි කියන්නේ ඔය පව්කම් කරන මිනිස්සු වතුර නටන කන් දිය ඇලියේ කෙලි කරන කකුලුව වගේ කියලා. වතුර රත් වෙනකන් තමයි ඒගොල්ලෝ නටන්නේ. එනිසා ප්‍රාණඝාතය කරනවා නම් ඔබට ඔබේ දරුවට ඔබට අසනීප අමාරු පාරේ අනකට හැප්පෙන අරව මේවා ලයික් කණු ඇවිල්ලා ඔලුවට වැටීම් ගල් ඇවිල්ලා වීදුරු වලට වැදීම් ඔයි තාම සුලබයි. නවත්ත ගන්න.
අදින අද නොවුනත් සසරේ හරි ලැබෙයි ඒකයි පිටවන්නේ අපි පොඩි කාලේ අපිට මේ සිල්පද කියලා දුන්නට අපිට තේරුමක් තිබ්බේ නැහැ අපි හොරෙන් හොරෙන් සමහරු මදුරුව මරන්නේ මේ ගහන්නේ දැන් එහෙම අත තියලා එහෙම චුට්ටක් මේ කරකවනෝ ඒ කියන්නේ ගැහුවොත් පවුපිරේ කර කිව්වට අවුලක් මේ වගේ දෙකල දෙහි මදුරුව මරණයි ඊග මේව තියලා තද කරනෝ හිමීට තට්ටක්වත් නෑ අරුගී තෙන් ඉතුරු වෙන්නේ දැරිය ගන්න එතමයි hina වෙනවත් නේ හත්වලා මේ hina වෙවි කලාට විපාක වලට එනකොට ඔය hinaව නැති වෙනවා ICU ගානේ බඩගාගෙන අම්මට තාත්තට පුතාට මුත්‍රා බට දාගෙන ඉන්න වෙන දවසට ඔය hinaව ඔබේ උදුරනවා ස්වභාව ධර්මය අනුංග දේවල් හොරකම් කරන්න යන්න එපා මගේ රත් අන්න අයගේ මා පැවිදි වෙච්ච දවසේ පටන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ තියා මේ මහ පොළොවත් තන පතක්වත් තන කොලයක්වත් හොරකම් කරලා නැහැ පැවිදි වෙච්ච දාපට පොඩි කාලේ නම් කරලා ඇති ඒක තමයි මගේ හෘද සාක්ෂිය අපේ දේවල් ගිනි ගන්නෑ ඔටෝ අපිට යන්නෙන්න ඕ දැන් මම හම්බ කරන්නේ නැහැනි හැබැයි මට යන්න වාහනයක් මිනිස්සු පූජ කරලා තියෙනවානේ මම දැන් ජොබ් එකක් කරන්නේ නැහැනි මට උදේටත් දාන්නේ හම්බුණා අද දවල්ටත් දාන්නේ හම්බුණානි මො කොහින්ද මේ අපිට ලැබෙන දේවල් අපි දෙනවා අපින් අපි අපි දීලා තියෙනවා දෙනවා දීලා තියෙනවා අදට අන්න අර 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 වාහනේට ගිහිල්ලා බලන්න ඔය වාහනේ තියන් ඉන්නව අර මල්ලි 50 20 කොළ බෑග් එක. පාරේ කොතනකද යාචකෙක් හම්බෙන්නේ? අපිට වැඩක් මෙයා මොනා කරත් අපිට තියෙන දීමේ සිත විතරයි අපි දෙනවා. යන තැනක කොයිද බලු පැටව හතරක් පහක් හම්බ වෙන්නේ? මොන ධම්ම විජයහාමුදුරුව නෙමෙයි මහසෙන් රජතුමා හිටියත් කමක් නැහැ. බැහැල අපි පැත්තකට වෙලා ඉඳගෙන බල්ලෝ හතර පහ දිනාටම බිස්කට් පැකට් පහක් කරි අපි අරන් දෙනවා. එහෙමයි අපි ජීවිතේ සතුට වෙන්නේ. අපේ කන් වලට ඇහුනොත් මගේ දුවට සනීප නැහැ කියලා අපි අතේ තියෙන රුපියලක්ද දෙකක්ද බෙහෙත් පෙත්තක්ද ධන්න දෙයක උදව්වක් අපි කරන්න කවදාවත් පස්සට අඩියක් ගන්නෙ නෑ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. අනුන්ගේ දේවල් හොරකම් කරන්න එපා. තන පතක්වත්. අද නම් ඉතින් ඇත්තටම මේ පන්සලේ හොරකම් කරනවා. දැන් සෙරප්පු හොරකම් කරන්නේ කොහින්ද ඕගොල්ලෝ? සෙරප්පු රොටේෂන් එක දීන්නේ පන්සලේ. මේ පොයින්ට් එනවා මාරු කරගන්න යනවා ඊළඟ පොයින්ට් තව දෙකක් ගන්නවා. සමහරු පන්සල් යන්නේම සෙරප්පු දෙයක් ගන්න. ඒ කියන්නේ ඔගොල්ලෝ හිතන්නේ බා ඇත්ත තමයි ආම්දුරනේ මේ අපේ බෞද්ධ හොරු මම මේ හොරු කියන්නේ කාටද ඔබට මේ බලන්න ඔගොලු දැන් පන්සල් ගිහලා ඔගලන්ගේ සෙරප්පු දෙක කවුරු හරි අරන් ගිහිල්ලා ඔගොලු නිකන් එනවද ආ මගේ දෙක අරන් ගිහිල්ලා මං අද දෙකක් නැතුව යනවා ඒ කියන්නේ එහෙම යන අය ඇති හැබැයි නිකන් දෙන්නේ එතන තියෙන තව දෙකක් දාගෙන මගේ දෙක හොරකම් කරා කියලා නිකන් ආපු මිනිස්සු නම් මම දෙකල නෑ අපි කරන්නේ. ඒ නිකන් සමහරට අම්මා කියනවා තෝ පන්සල් ගියාට කමන්නේ නෑ සෙරප්පු දෙක එහෙම නැති කරන් එන්නේ නෑ. පවුද බලද්දි අලුත් සෙරප්පු දෙයක් ගේ ඉස්සරහ. කොහෙන්ද? පන්සලෙන්. ඇයි? මගේ සෙරප්පු දෙක කවුද හොරකම් කළේ මං අරන් ආ. අම්මා මොනා හරි කියනවා. මොකද? ඔම හැමෝම ඊට පස්සේ දැන් A ගේ සෙරප්පු දෙක B හොරකම් කරනවා. B ගේ සෙරප්පු දෙක C හොරකම් කරනවා. සීගේ සරප්පු දෙක ඩී අන්තිම කාඩේ සරප්පු දෙකක් නෑනේ මිනිහවටයක් ඇර කියලා ලොකු ආමුදුරන්ගේ දෙක හරි දාගෙන යනවා අන්තිවල ලොකු ආමුදුරන්ට සරප්පු නෑ ඒකයි කතාව ඔව් ලැජ්ජා ඉස්සර අපි අපි මේව අපිට තේරෙන්නේ අපි පන්සලේ තැඹිලිත් කරලා තියෙනවා අර hina වෙනවා කියද්දි කඩපුවයි කර දීපුවයි කරේ නැගවින හැබැයි මයිකා කිව්වේ පැවිදි වෙච්ච දාපටක් මම පැවිදි වෙලා ගියා මගේ ලොකු හාමුදුරු හම්බෙ. ගිහිල්ලා කොහොමද මගේ ස්වාමීන් වහන්සේ මට සමාවෙ. නොතේරුම් කාලේ කරපු වැඩ දැන් වැරද්ද තේරෙනවා ස්වාමීන්. ඒ කාලේ මේක දැනගෙන හිටියේ. හැබැයි මින්මත්ට පැවිදි වෙච්ච ගමන් පන්සල ලොකු හාමුදුරු ඇහුවා. ඔයේද මහණෝනේ? සර්ප්‍රයිස්. ඔයේද? අම්බෝයේමයි. සමාවෙන්න ලොකු සයින්ස් කරපු වැරදි ඔක්කොටම හරි හරි නොදන්නාක දන්න දවසින් නම් කරේනේ අද තාත්තගේ පර්ස් එක තිබ්බොත් ළමයි එකෙන් හොරකම් කරනවා අම්මගේ පර්ස් එක තිබ්බොත් ළමයි එකෙන් හොර ඔබ හිතන්නේ ඔබට yaadයි කියලා කිසිම දවසක නෑ මතක තියාගන්න ඒ සල්ලි වලින් කුඹුරක් ගත්තත් රිලව් හරි ඇවිල්ලා ඒ කුඹර විනාශ කරනවා අලියෝ හරි ඇවිල්ලා විනාශ කරනවා ගිනි හරි ගන්නවා අපි නේද ඒක තමයි ස්වභාව ධර්මය කරදරයක් නැතුව ජීවත් වෙලා බලන්න වටේ පිටේ ඔක්කොම ගිනි ගත්තා තමන්ගේ කුඹර ඉතුරු වෙලා තියෙපෙන දි මා කියනවට මේක උත්සාහ කරලා බලන්න මා කියනවට කාමයේ වරදවා හැසිරීම කියන්නේ අපි මිනිස්සුනේ අපිට සීමාවක් තියෙනවා අපිව
කවුරුහරි කෙනෙක් කසාද බැන්දනම් ඒ බඳින අහිංසක කෙල්ල අපිගෙන තියපු විශ්වාසයක් තියෙනවා අපිට පුළුවන් මේ විශ්වාසය රොබ්බට යන්න හීනකින්වත් හිතන්න බෑ මම කියන්නේ නොතේරුම් කාලේ කමක් නැහැ අතාරින් කවුරුහරි අම්මා කෙනෙක් ආදරෙන් හදපු දුවක් අවුරුදු 16ක් 17ක් රැකලා අපිට දුන්නට පස්සේ අපිට පුළුවන් මේ කෙල්ලට වංචාවක් කරන්න ආපහු හිතයට කොල්ලෙක්ටත් කෙල්ලෙක්ටත් මේ පොසේ තේ පොදුයි කළොත් මතක තියාගන්න ජීවිත අපායක් වෙනවා කියන එක නවත්තන්න බෑ හරි එනිසා මේ අහන මොහොත ඉඳන් නිවැරදි වෙන්න සිතුවිලි එනවා එන්න පුළුවන් හැබැයි ඒ හැම අපි බල්ලෝ බලලු නෙමෙයි පාරවල් පාරවල් ගානේ දකින දකින බැල්ලියෝයි බල්ලෝයි පස්සේ දුවන් අපි රිලව් නෙමෙයි දකින දකින රිලව් රිලව් පස්සේ දුවන් අපි මිනිස්සු අපිට තියෙනවා යුතුයකම් අපිට තියෙනවා බැඳිච්ච වගකීමක් ඒක තමයි මිනිස්සු ධර්මය ඒකයි බුදුහාමුදුරුවෝ සිල්පදයක් පැනවුවේ කාමයේ හැසිරෙන්න එපා කියලා පනෝල නැහැ කාමයේ වරදවා හැසිරෙන්න එපා පොඩි සීමාවක් තියෙනවානේ අම්මා කෙනෙක් තාත්තෙක් කොහොමත් පුතේ ඉතින් මතක තියාගන්න මේවා මේවා මම හිතන්නේ මේවා මේ සිල්පද වලට වඩා අපිට අවබෝධය තියෙනවා නැත්නම් මේ කොච්චර සිල්පද පැනවුවත් ඕන මට නම් හිතෙනවා මේවට ආදරය නැති ඕන මිනිහෙක් ඉස්සරහට තමන් බැඳලා හිටියත් වෙන ගෑනු ළමෙක් ඇවිල්ලා වරදට පොළඹවා ගන්න හදුවත් වරදට පෙළඹෙයි කියලා මට හිතෙනවා ඔබට හිතෙන්නේ නැද්ද තමන්ගේ හෘද සාක්ෂිය කියන එක තමන්ට තියෙනවා මට අක්කලා තුන්දෙනෙක් මම හොඳට දන්නවා ඒ අක්කලා තුන්දෙනාගේ ගරුත්වය මොකක්ද කියලා එනිසා මං මල්ලි කෙනෙක් විදිහට තවත් කෙල්ලෙක්ට කොහොමද ගරු කරන්න ඕනි කියන එක මට මනුෂ්‍ය ධර්මෙන් ආපු එකක් ඔබට නැද්ද ඔබ මනුෂ්‍යයෙ නෙමෙයි ඔබගේ අම්මා තාත්තා ඔබට ඉගෙනුවේ නැද්ද දහම් පාසලෙන් එක්ක ඉගෙන ගත්තේ නැද්ද මේ මනුෂ්‍ය ධර්මයට බාධරය කරන්නේ නැද්ද ඔබට වරදිනවා අපේ ගන්න වැඩි කාලයක් නැහැ මේ මං කියපු වචනේ අහන්නේ නැති මගේ යාළුවෙක් මේ වෙනකොට මැරිලා බෙල්ල වල දාගෙන ඉවරයි දැන් අවුරුදු කීපයක් තප්පරේ වරද හැරිලා ආපහු ආවන අදට ජීවතුන්තර සමහරක්කට මහාන වෙලා හොඳ හාමුදුරු කෙනෙක් වෙන්නත් ඉඩ තිබ්බා මහානත් වෙලා ඉඳලා පොඩි කාලයක් ආපහු ගෙදර ගිහිල්ලා ගෙදර අපි හැමදාම එකතු වෙච්ච කාමරේම බාල්කෙක බෙල්ල වල දාගත්තා දන්නවයි දන්නවා මම කියන්නේ කවුද වැරදීම් කියන ඒවට chances නැහැ වරද්ද ගන්න එපා හොඳ සිහින් අවබෝධයෙන් ජීවත් වෙන්න මන්ට පුළුවන් පුළුවන් මයි ඊළඟ බොරු කීම සමහර මේ බොරුව කියන එක ගන්න සුළුවට يعني මම බොරු දිවට ඇට නැහැනේ අපි කතාවටත් කියන්නේ දිවට ඇට නැහැ කිය. සල් අදිට්ටං අසුතං අමු මේක කියනවා මේ නොදකපු දේවල් දැක්ක කියනවා. නොඅසුපු දේවල් ඇහුවා කියන එක يعني තමන් බොරු කියනවා කෙටියෙන් කියනවනේ බොරු කියනවා. ඔය බොරුව පොඩි දෙයට උනත් එකගයි. මේ බොරුවෙන් වෙන්නේ මොකද්ද කියන්නේ? පළවෙනි එක තමන්ට සමාජ පිළිගැනීමක් නැති වෙනවා. අපෝ ඕක බොරුකාරයෙක්. ඔය බොරු කියන මිනිස්සු බලන්නකො සමාජ ඉස්සර අපිත් එක්ක හිටියා. යාළුවාසි බොරු කියන කෙනෙක්. අපි නිකන් විහිළුවට කියන්නේ මේක නම් කටහැරියොත් කියන්නේ බොරු කියලා. ඔගලගේ යාළුවාසෙත් ඉන්නේ නැති. සමාජෙන් අයින්ම වෙලා යනවා. සමාජ පිළිගැනීමක් නැහැ වචන වලට. එහෙම එකක්. සමහරු ඉන්නවා හරි බොරු කියන්නේ අප්පච්චෝ ඒ කාලේ අපිට කියපු බොරු. අපිත් බොරු කියලා නෑ නෙමෙයි ති බෝල් නික පොඩි කාලේ නම් මේ මහාන වෙලා නෙමෙයි නිපදුනේ නෙළුම් මලෙන් ඕම කරලා අපි පොදුනේ කිරුළු පැනනේ එතකොට අපිත් බොරු කියලා තියන මහාන වෙච්ච දවසින් නම් ඒක තමයි මගේ අනිත් ජීවිතේ මා නැවත මේ ධර්මයේ තුල ඉපදුනාට පස්සේ ඔබට පුළුවන් මේක වෙනස් වීම කරගන්න මම මේ කැහුවට පස්සේ මේක පිනදි මොකද දන්නවද වෙන්නේ බන කිව්වත් බලන්නකො කී දෙනෙක් අහන් ඉන්නවද කියලා ඒ මිනිස්සුන්ට කියලා තේරුම් කරලා කියලා දෙන්න පුළුවන් හැකියාව හරි ලැබිලා තියෙනවා සාංශාරිකව බුදුහාමුදුරුව බෝධිසත්ව කාලේ බොරු කියලානේ අනිත්‍යව සමහර වැරදි කරලා තියෙනවා බෝධිසත්ව කාලේ බොරු කියලානේ එනේ සබුදුහාමුදුරුව යමක් කියනකොට ඒක අහන් ඉන්න මිනිස්සුන්ට තාමත් මේ පිළිමෙට වඩා ලොකුයි හඳුන්කෝ අපි පත්තු කරනවා බොරු කියලානේ ඊළඟ එක මේ විකෘති වෙලා උපදින්නේ සමහර බොරු කියන්න කියන්නේ විකෘති වෙන මොන සමහරු ඉන්නවා කොච්චර ෆේෂල් දැම්මත් ගොඩ ගන්න බැරි මිනිස්සු සමහරු ඉන්නවා මේ මිනිස්සුන්ට ෆේෂල් ලෝන්නේ දැක්කම මූණි සංවරේ පේනවා කකුල් දෙක ගාවට වෙනකම් අපි කියන්නේ ඔය කෙල්ල හරිම සංවරයි උටල හරිම හොඳයි හරිම ඒ හොඳ දැන් මම ඔබගෙන මේ ගමින් ගිහිල්ලා ඇහුවොත් කොහොමද අහවල් ගෙදර කෙනා කියලා මොනා කියයි ඔබ බලන්න ඔබගෙන ලෝකෙ මිනිස්සු හොඳ කියනවා
නැත්තම් මෙහෙම කිව්වා අප්පෝ ඕකි මහා බෝම්බයක් එහෙමත් කියනවා සම අප්පෝ මහා යන්නේපා හඳුරුනේ ওই පැත්තට මේ මේ හොඳම නැ ඒ පිළිගැනීම නැති වෙන්නේ බොරු කියන මිනිස්සුන්ට ඒ නිසා ජීවිතේ පුළුවන් තරම් ඇත්ත කියන්න පුරුදු වෙන්න මේ බොරු කියන්න තු ඉන්න අමාරුයිද ලෝකේ හිතන්න බලන්න ඇත්තටම يعني ජොබ් එකට බොරු කියන්න වෙන්නේ නැද්ද හිටපු ගම ස්කෝලෙට බොරු කියන්න වෙන්නේ නැද්ද හිටපු ගම ඒකට පුළුවන් නේ ඔයගලන්ට ඔය බොරු වෙනුවට තව එකක් තියෙනවනේ හරියට බොරු කියන හැටි මේ උගන්වන්න හද අද බණ හරියට බොරු කියන හැටි ඒකට කියන්නේ මේ බොරු නෙමෙයි සම්‍යක් ප්‍රයෝග මොකද්ද අහලා තියෙනවා ඒ කියන්නේ දැන් උදාහරණයක් මම කියන්නම් මයි අර මල්ලි ගන්නකො හැදේට ගම මේ අපි දෙන්න මෙහෙම මෙහෙම ඉන්නවා දැන් මට කෝල් එකක් එනවා ටිකක් කරදරකාර කෝල් එකක් ගන්නවා ගන්නවා ගන්න අර මල්ලි එකපාරට මේක ආන්සර් කරලා කුටියෙන් එළියට යනවා එයා එළියේ මම කොහේද කුටි අර ආන්සර් කරලා කියනවා මේ අනිත් පැත්තත් හැරෙනවා මාව පේන්නේ නැද අනිත් පැත්තත් හැරලා කියනවා මේ ස්වාමීන් වහන්සේ නම් මට පේන්නේ නැහැ දැන් උන්වහන්සේ කුටි ඇත්තේ ඇත්තද බොරුද මේ මං දැන් ඒ කියපු කතාව ඇත්තද බොරුවද ඇත්ත මට දැන් පේන්නේ නැහැ කුටි ඉන්නේ මම ඉන්නේ කුටිය නෙමෙයි එළියේ අන්න සම්‍යක් ප්‍රයෝග තනියම තව එකක් කියලා දෙන්නකො එහෙම පුළුවන් සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරන්න එහෙම පාවිච්චි කරන්නේ ශාක්‍ය වංශිකයෝ විදුඩපු කුමාරයා මරාගෙන මරාගෙන යද්දී උඹලා ශාක්‍යද කියලා අහා මැරුවා සමහර ශාක්‍ය වංශිකේ බොරු කිව්වේනේ බොරු කියන්නේ තනකොළ ගස් මෙහෙම අල්ලගෙන කිව්වා ශාක්‍ය නෙමෙයි තනකොළ කියලා ආ උඹලා ඒක ශාක්‍ය නෙමෙයිනේ දැන් මේ ශාක්‍ය දැන් තන මේ තනකොළ ශාක්‍ය නෙමෙයි කියලා හිතලා සමහරුන් බේරුණා සම්‍යක් ප්‍රයෝග ඇතර මම සමහරක්කට සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරන්න තැන් තියෙනවා එනේ නමුත් ලොකු අනර්ථයක් සිදු කරන්න නෙමෙයි අර්ථයකට උදාහරණයක් කවුරුර කෙනෙක් බණක් කිල්ලනෝ මොනරාගල පෙත්තේ මට යන්න දිනක් තියෙනවා නමුත් යන්න බෑ දුර වැඩියිනේ ඉතින් ආමුදුරුනේ දින නැද්ද කියලා මගෙන් අහනවා මං කියනවා දින නම් තියෙනවා මේ 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 එන්න විදියක් හදාගන්න නෑනේ ඇයි එන්න විදියක් හදාගන්න නැත්තේ මට දුර වැඩිය නිසා සමහර ප්‍රයෝග පාවිච්චි කරලා ප්‍රයෝග පාවිච්චි කරලා අපිට මේක ගොඩ දාගන්න පුළුවන් ඉතින් මගේ පිංගුතුල පොඩ්ඩක් try කරන්න එහෙම මේ බොරුවක් ගිහි ජීවිතේ අමාරුයි. තමන් මූ වෙන ලෝකෙත් එක්ක ලෝකෙ මිනිස්සු නපුරුයි. ඒ නපුරු ලෝකෙන් බේරෙන්න සමා හැබැයි මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ දරුවන් සරණ ගිය පන්සිල් රකින්න මිනිස්සුයෝ. තමන්ගේ ජීවිතය නිසාවත් බොරු කිව්වේ නැහැ කියලා. ජීවිතය නිසාවත් බොරු කියලා නේ. ජීවිතය නිසා. ප්‍රාණඝාතය දැන් මම මේ කිව්වනේ සත්තු මරන්න එපා කියලා. ඕගොල්ලෝ දැන් අදීනන් නොමර ඉන්නවද? රයිට් මම උපමාවක් කියනවා. දරුවා තමන්ගේ අලුත් උපදිච්ච දරුවා මෙහෙම ගේ මැද්දේ සාලේ නිදාගෙන ඉන්නවා. ණයෙක් කිමීට දරුවාගේ පැත්තට ඇදිලා එනවා. අම්මගේ අතේ ලොකු කැත්තකුත් තියෙනවා. ගහන්න පුළුවන් ණයට දෙකළු වෙන්න නැති වුණොත් දරුවට දෂ්ට කරයි කියලා බය හිතෙනවා. මොකද කරන්නේ? කැත් ගහනවද? අරිනවද? ගහනවනේ. ඔබ දන්නවද මේ ඔය වගේම සිද්ධියක් වුණා අතීතේ? ඒ කියන්නේ ඔබට පුළුවන් දරුවව පරිස්සම් කරන්න ඊට වඩා මං කියන්නේ ප්‍රාණඝාතයට එන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්න බෑ. ඔය වගේම එක වෙලාවක පිඹුරෙක් බදාගත්ත මේ කැත්තක් තියෙන දඩයක් ගොවියෙක්ව පිඹුරෙක් වෙලන්න ගත්තා. මෙයා හිතුවා මම මේ කැත්තෙන් දීලා මුව මරලා මට බේරෙන්න පුළුවන්. නෑ නෑ මං සිල් අරන් ඉන්නේ කියලා කැත්ත අයින් කරා. මෙහෙම. පිඹුර දැන් ආයිත් අද කරනවා. ආයිත් නෑ මං මුව මරනවාම. ආපහු නෑ මං සිල් අරන් ඉන්නේ කියලා අයින් කරා. තුන්වෙනි පාර ආයිත් අද කරා. අද කරනවා හොඳට. ආයි කැත්ත අරගෙන කිව්වා උඹට මේ පව්කාර සිතවිල්ල එන්නේ මේ කැත්ත අතේ තියන කන්නේ ඒ නිසා උඹ මේ කැත්ත විසි කරන්න ඕනේ කියලා එතන විසි කරනකොට පින්වන්නේ පිඹුරට මේ ගොවියව දැනුණයි කියනවා රත් වෙච්ච යකඩයක් වෙලා ගත්තා මෙහෙම කරද්දි පිඹුලා තැරලා දාලා ගිහිල්ලා සීලය කියන එක බලවත් ඔබට කැත්ත පාවිච්චි කරන්න ඕනේ ඔබට සීලය පාවිච්චි කරන්න ඔබට පුළුවන් ද රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා දැන් ඔබ යනවා දිවුරන් මං මගේ පහුගිය අවුරුද්දම මගේ යතින් ප්‍රාණයක් ඝාතනය වෙලා නැහැ. අන්න එහෙම පින්වත්නි. ඉල්ලීම් කරන්න. මම හොරකමක් කරලා නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒ සත්‍යානුභාවයේ බලෙන් පුතා හඳු වෙන්න කියලා ඉල්ලලා බලන්න.
මේක මොකක්වත් නැහැ දිනන පව්කම් ඔක්කොම කරනවා අට පිරිකර ගිල්ල දමල ගහලා කප්ලුකක් කරකවට යොදලා අනේ අපිට මුකුත් වෙන්න පාකුවට වැඩක් නැහැ තමන් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ බලන්න ඒ නිසා පොඩිවත් වරදකට බයින් සුරාපාන ඊළඟ එක සුරාපානින් කොහොමද දෙකක් එකක් සාන්ද්‍රිෂ්ඨකම තමන් දැන් අපි දන්නවා අපිත් එක්ක හිටපු යාළුවෝ සමාජි බැලුවාම සුරාපානේ කරලා කරලා හරි ගිය මිනිස්සු ඉන්නවද හිත අන්තිමට සුරාපානය කරලා කරලා හරි ගිය මිනිස්සු ඉන්නවද කියන්නේ නැහැ එක්ක අක්මා කුණු වෙලා මොනවාරි නරක් වෙලා එක්ක ස්පිරිතාලේක ලැගලා නැත්තම් අඳුර ගන්න බැරි වෙන්න මූණවල් කටවල් පවා ඇදිලා ගිහිල්ලා පෞල් ජීවිතේ විනාශ වෙලා දරුවටක විනාශ වෙලා නාස්ති වෙලා ගිහින් කවුරු හරි කෙනෙක් මගේ සමාජයස්සේ බේරුණා ඒ ඔය අඩුම සුරාපානය කියන එකටවත් සීමාවක් දාගත්ත මිනිස්සු තත්ටි බලන්න මම මේ කියනක හිතලා මේ ඊයේ පෙරේදා ගිහිල්ලා බලනකොට මේ අපේ ආරණ ඉස්සරහම මල්ලි කෙනෙක් ඒ අනේ හැමදාම කසිප්පු බොනවා කසිප්පු මන් දන්නේ මොන හරි බොනවා මම උදේ කතා කරා මේක දවස් අර හොඳට පරුෂ වචන කියන මම මෙහෙට එන මොකද රෑට රෑට බිල ඇවිල්ලා කුණාරුප කියන නෑ හැමදෙරෝ නී චුට්ටක් වැඩි වුණා කියලා මේක ෂර්ට් එකකුත් නැතුව හොනේ රෑ බීලා වැටිලා හැමතැනම තුවාල මම බලනවා තමුසේගේ ඇඟේ හැටි පොරෝ පාරවල් වැදිච්ච රයිනෝසෝරස් කෙනෙක් වගේ රයිනෝසෝරස් කෙනෙක් වගේ ඔකේ නිය ඔයා බොන්නේ මොකක් හරි මේ වචනේ කොට හිතක් දාන්න එපා ඔයා බොන්නේ මොකක් හරි ආතල් එකක් ගන්න මං කියන්නේ ඔය බීලා ගන්න ඔයාගේ ඔය ජොලියස්සේද ඔය තුවාල වෙනේව දත් කැඩෙනේව වැටෙනේව ඒව තියෙන එහෙනම් මල්ලි අදරයට මඩත් බොන්න කතා කරහන් කිව්වා මං කිව්වා ඇයි ඒක ජොලී නං අපිත් ඒ ජොලිය ගත්තරදී වරදක් නැහැ අපි යන්නේ අතේ බයි කැලල් නැ අපි වැටිලා රෑට රෑට බීලා වලවල් වල දත් කට කඩා ගන්න එතකොට ඒක නෙමෙයිද සැනසීම මට කියන්නේ මගේ පිංගුතුල හිතලා සත් පොඩ්ඩක් සමහර පාටි ගිහින් විතර චුට්ටක් බොනවා මං කියන්නේ පෙන්නේ ඒ චුට්ට ඇති ඔබව නාස්ති වෙන්න තව එකක් එහෙම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා කසාද බඳලා දරුව හැදුවොත් මොකද වෙන්නේ? දරුව බෙලහීනතාවයෙන් යුක්ත වෙනවා. දරුවන්ගේ මොලේ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙන්නේ ඉගෙන ගන්න පුළුවන් සමාජයට කරුමක්කාරයෝ දායාද වෙන්නේ. ඔටිසම් තියෙන දරුව හැදෙනවා මන්දබුද්ධික දරුව හැදෙනවා මේ බලන්න පංච සීලයේ කියන එකේ තියෙන ජීවිතහරය. පිගන්නේ? රැකලා බලන්න. මගේ පිංගුතුලට ජීවිතේ එක එක කාලෙදී නොයෙක් දේවල් කරලා කරලා ජීවිතේ සැනසීම වයිපු මිනිස්සුනේ ඔයගොල්ලෝ. ඇත්තටම මම අහන්නේ ඔයගොල්ලෝ දැන් සැනසීමෙන්ද ඉන්නේ? මම ඔයගොල්ලෝ දැන් හරිද සැනසීමයිද සතුටුයිද ඉවරයිද ඇතිද ජීවත් වුණා? ඉවරයිද? විඳල යන්න ඕනේ හැම අස්ස මුල්ලකම ගිහිල්ලා ඇති. කරන්න ඕනේ හැම දෙයක්ම කරලා ඇති. ඇසුරු කරන්න ඕනේ හැම දැන් ඔයගොල්ලෝ සැනසීමෙන්ද? නෑනේ. මගෙන් අහන්න. මං සැනසීමෙන්. අවිල්ල බලන්න. සැනසීමෙන් කියන්නේ පින්වත්නි උපරිම සැනසීම. රකල බල මෙතෙක් කාලයක් හමු නොවිච්ච සැනසීම ඔබට උදා වෙයි. ඒකයි මං කිව්වේ. එහෙම ජීවත් වෙන මිනිස්සු මරණයට බය බයද? අපිට මරණයත් එකයි ජීවිතෙත් එකයි. කොහොමද මැරෙන්නේ කින්ද මන් දේව මොකක්වත් අදාළ නැහැ. එකක් අපි අපේ පැත්තෙන් සිල්වත්. අනිත් එක අපි අපේ පැත්තෙන් ගුණවත්. අනිත් එක අපි අපේ පැත්තෙන් ප්‍රඥාවත් අපි මරණය කියන මාර්යාගේ මේ චූටි චූටි බෝල වලට බය නැහැ. ඔන්න මුලින්ම සීලෙන් පටන් ගන්න. තේරෙන්නේ? මං දන්නවා ජීවත් වෙන්න අමාරුයි. මහන්සි වෙන්න ඕනේ. මං කියන්නේ මහන්සි වෙන්න, ජීවත් වෙන්න, හම්බ කරගන්න. හැබැයි ජීවිතයේ මේ ධර්මයේ කියන කෑල්ල 50ට 50 නෙමෙයි. ධර්මයේ 75%ක්වත් ගේ ජීවිතයට එකතු නොකරගත්තොත් ඔබට යාන වාහන, ගෙවල්, දොරවල්, සම්පත් සියල්ල ලැබුණ පින්වත්නි සියල්ල ලැබුණත් සනසීම කියන එක ලැබෙන්නේ මතක තියාගන්න. අපි මේ අත්දැකීමෙන් අත්විඳීමෙන් කියන්නේ පොඩි කාලෙම නෙළුම් පොට්ටුවෙන් ඉපදලා මහාන උනේ නැහැ. ඕන්නම් ගෙදර යනවා නම් යන්න පුළුවන් වාහනේ තියෙනවා මොන හරි මිනිස්සු පූජා කරපු ඉඩ කඩන් හරි ඇතිනේ. ඇති තියෙනවත් දන්නේ බලන්න ඕනේ. ඇතිනේ. ඕන්නම් යන්න පුළුවන්. ඇයි බැරි? විදේශ රටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. ඇයි බැරි? ඇයි නොයන්නේ? ඕගොල්ලෝ ඔය සංගීත බල බල රෑට අතකටු ඔන්න ඕගොල්ලෝ සැනසෙන හැටි අයක තියන්නංකො. දැන් ඕගොල්ලෝ ඉඳලා ඉඳලා සැපක් ගන්න කියලා කොහෙටද යන්නේ? සංගීතයක් තියනවා ගමේ. යනවද නැද්ද? දැන් බණ අහන්න කී දෙනයි. මෙතන ඊළඟ සතියේ පොඩි බෑන්ඩයක් ගෑල්ල සින්දු පාරක් කියලා බලන්න.
බැනර් එපා. බැනර් මුකුත් ගහන්න එපා. මෙතරම්ට මේ ස්ටේජ් ඕනේ නැ මේ කොල්ල මහන්සි වෙලා මේවා හදලා වන් කීයද වනාහන්න කියලානේ. මට පේන මානින් ඉවරයිනේ මේක. මුකුත් ප්‍රචාර නැතුව මෙතන සංගීතයක් කරලා බලන්න. කී දෙනෙක් ඇයිද? ඕල් ගම් මේ ගමේ නෙමෙයි. අල්ලපු ගම් වලත් මිනිස්සු වෙයි. ඔන්න ඕගලන්ගේ ජොලිය හැටි. ඇවිල්ලා සන සැපගන්නේ කො ඇත්තටම සංගීතයක් බලන්න ගියා මොකද කරන්නේ? නටරවලි. ඔන්න මේ අත ගන්නවා. මෙහෙම කරකෝරෝ. මෙහෙම කරකෝරෝ. ඉතින් පුළ උඩරිමේ කරකෝ කරනවා. නැමිලා බලනවා. කෙලින් වෙලා බලනවා. පෙරලිලා බලනවා. ඒ කියන්නේ සැප. දූවිලි සැප. දූවිලි නාලා ගුටි කාලා තෙර පිලා ගෙදර යන්න පණ නැහැ. පණ නැහැ හොඳේ. පවෝදා උදේට වැඩට යන්නේ නැකිට ගන්න බෑ කකුළු රිදෙනවා. ඊයේ මාර සැපක් නේද ගත්තේ. මාර සැප ඒක. මොකද්ද මේ බල්ලා ඊට වඩා සැපේ නිදාගෙන ඉන්නවා. ඔන්න ඕගලන්ගේ සැපේ තරම් සංගීත. ගිහිල්ලා මේ කම්බර ලම්බරල වට්ටල පොලේ ගාලා දූවිලි නාන ඔගොල්ලෝ පව් ඇත්තටම ඔගොල්ලෝ පව් 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 හිනත් වෙනවද? මටද හිනා වෙන්නේ ඔය? තාමත් හිනා වෙන්නේ ඔය. ඇයි දන්නවද? සැනසීම නැති ඕගලන්ගේ ජීවිතය අර වගේන් හරි ඕගොල්ලෝ තෘප්තිමත් කරගන්න හදයි. පින්වත් සැනසීම හොයන්නේ ගෙයින් එළියට බහින්න ඕනේ. සැනසීම තියෙන්නේ ගෙදර. සැනසීම තියෙන්නේ තමන්ගා. තමන් සිල්වත් වෙන්න මහත්යව සිල්වත් කරගන්න දරුවෝ ටික සිල්වත් කරගන්න. සල්ලි නැ සල්ලි හොයමු ලෝක කියන්නේ සල්ලි මොනවද කරලා හොයන්න බෑ. වඩේ තියෙන වර ටික අරගෙන ගිහලා බෝතල් පත්‍ර කඩේකට දුන්නා සල්ලි හොයාගන්න පුළුවන්. ඒවා ලොකු දේවල් නෙමෙයි. සල්ලි වලින් ඔබට ලැබෙයි එක එක තාවකාලික සැප. හැබැයි සල්ලි වලින් ඔබට නැති වෙනවා සැනසීම. සැනසීම කියන කේවට වෙනහාට ගිය එක. ජීවිතේ ජීවත් වෙන සල්ලි විතරයි ඕනේ. එතකොට අර කොවිඩ් හැදිච්ච කාලේ පිටරට මිනිස්සු සල්ලි විසික් කරනවා දැක්කේ නැද්ද? සල්ලි විතරයි නංගෝ මොකටද විසික් කරන්නේ? සල්ලි ඕන තරම් පොතේ තියෙද්දි පුතාට ලියුකේමියාව හැදුණා කියලා හිතන්න. සැනසීම තියෙයි. සල්ලි එක පාට් එකක් විතරයි ජීවිතේ. Tamanට හොඳ හෘද සාක්ෂියකුත් තියෙන්න ඕනේ. සොඳුරු මරණයකට යන්න නම් සල්ලි තිබ්බා කියලා සල්ලි තියෙන මිනිස්සු බෑරෙනවා. අර බිලියන ගණන් වේදම් කරන් ගිහලා මලි. අනේ දැන් වොයිස් රෙකෝඩින් එකක් ඇවිල්ලා තියෙනවා. අවසාන විනාඩි වෙස්සේ ඒගොල්ලෝ කතා කරපුවා මර බයි ඉඳලා කියලා. සල්ලි වලින් ඒගොල්ලන්ට ඒ සැනසීම ගන්න පුළුවන් වෙන්නේ නැද්ද? පුළුවන් වුණා නෑ මගේ රත්තරම්. ලතා මංගේෂ්කාර එක වෙලාවක කියනවා මගේ කාර් එකේ මගේ මේ ගරාජ් එකේ මේ වෙලාවේ ලෝකේ තියෙන මිල අධිකම කාර් එක නවත්තලා තිබ්බා. මම ගමන් බිමන් යන්නේ දැන් රෝද පුටුවේ. සැනසීම තියෙන මේ වගේ නෙමෙයි. මිනිස්සු හින දකින්නේ හොඳ කාර් එකක් ගන්න වැඩක් නෑ රත්තරන් මහත්තයෝ. ඕ වගේ ඇස්සේ සැනසීම නෑ. ඕවා මල කරදර. ඕ වගේ ටයර් මාරු කරන්න ඕනේ, ඉන්ෂුරන්ස් ගෙවන්න ඕනේ, මොක්කුවරි ඇවිල්ලා හප්පන ඕවා ලෙඩ ගොඩවල්. ගමන් බිමන් යන්න වාහනයක් ගන්න සැනසීමෙන් ඉන්න වාහන ගන්න ලෑස්ති වෙන්න එපා. ලෝකෙට ලොක්කම් පෙන්නන්න වාහන ගන්න ඕනේ නෑ. තමන්ගේ ගමන් බිමන් කරගන්න වාහනයක් ගන්න. සමහරු ගෙදර දොර හදාගෙන මං කියන්නේ අඩුම ඒ පුටු ඉඳගන්නේ නේ. පුටුවට රෙද්දක් දාලා ඉඳගන්න අබිම. දැකලා නැද්ද? පුටුවට රෙද්දක් දාලා වහලා තියෙන්නේ. මොකද්ද මගේ රත්තරන් පින්වත්නි පුටුවි ඉඳගෙන සැනසීමෙන් ඉන්න. ඉන්නේ ටික කාලේ දවස් කීයද? ඔය කාලේ බිම ඉඳගන්න එපා. පුටුව රෙදි වෙමින් වහලා පුටුවි ඉඳගන්න. කාල බීල කොටසක් රුපියල් 1000ක් නම් හම්බ කරන්න මේ බයි බුදුහාමුදුරන්ගේ ආර්ථික කළමනාකරණ. 1000ක් නම් හම්බ කරන්න 250ක් වීදම් කරන්න කැමිට බීමට. 1000ක් නම් හම්බ කරන්න. එහෙම තමයි. 1000ක් හම්බ කළා පිට්සා හට් වලින් කන්න ලෑස්ති වෙන්න එපා. 1000යි නේ. පිට්සා එකෙන් කන්න ඕන නම් තව වැඩිපුර හම්බ කරන්න පටන් ගන්න. ඒක කරගත්තට කමක් නෑ. කොටසක් හතරකට බෙදන්න. එකක් ඉතුරු කරන්න. එකක් පරිභෝජනය කරන්න. එකක් අරන් තියාගන්න හදීසියක් වුණොත් ගන්න. එකක් පින්දම් කරන්න. මේ බලන්න. කළමනාකරණය කරලා බලන්න. අවසට රුපියල් 2000ක් නම් හම්බ වෙන්නේ ගෙදර වියදම 500ට බස්ස ගන්න මොන හරි බලුණුයි බතුයි හරි කාල්. ටික කාලෙකින් හරියනවා පුතේ. තව 500ක් ඉතුරු කරන්න හදීසියක් වුණොත් ගන්න. අතපය පාන්න ඕනේ නැහැ කාටවත්. තව 500ක් ආයෝජනයක්. ආයෝජනයක් කියන්නේ තව කොයිතරම් ආයෝජන මිරිස් පැලයක් හිටවගන්න. ආයෝජනයක්. නැත්
අද පර්චස් 10 කිඩමක් තියෙනවා නම් අක්කියම්මේ රුපියල් 60000ක මිරිස් වගා කරොත් සතියට රුපියල් ලක්ෂයක් ගන්න පුළුවන්. පැසිව් ඉන්කම්. ඔයගලන්ට මේ මොලේන සල්ලි නැතුව නෙමෙයි ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ මොලේන. කවුරු හරි කෙනෙක් කම්පියුටර් අතපත ගානවන මම මේ කියන්නේ 3D animation කරන්න පොඩ්ඩක් ඉගෙන ගන්න softwares දෙක තුනක් blender අරවා මේවා software දෙක තුනක් කොච්චර ඉල්ලීම් තියනවද ලෝකේ බලන්න. ඔගලන්ට සල්ලි ඕල් මොලේ පාවිච්චි කරලා හොඳට ජීවත් වෙන්න ඕන. ලෝකෙ ලොකුඩක් ලොකුයි. ඒකයි. තව කොටසක් පිනට දහමට දෙන්න. මොකද කර්මයෙන්ුත් ඔබට මේ දේවල් ලබා දෙනවා කෑම බීම ටික. ඔන්න පිඟන් නී මේ. සැනසීම කියන එක. සැනසීම කියන එක ඔතනින් ලැබෙනවා. ලැබුණේ නැතොත් මට මාසකින් කතා කරලා කියන්නේ හාමුදුරනේ කියපු විදිහ හිටියා සැනසුන් නෑ කියලා. සිවුර තියලා යනවා යන්න ගෙදර. සැනසෙනවාමයි. ඒක තමයි බුද්ධ ශාසනය පිළිබඳ. ආනන්ද බුදුරජාණන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේලා මේ බලන්න. ආනන්ද නන්ද රාහුල බුදුහාමර තමන්ගේ පුතාවත් මහාන කළේ. හොඳ ඉස්කෝලේකට යව්වේ නෑ. යශෝදරා මහාන කළේ. ප්‍රජාපතිය මහාන කළේ. අපි හදන අපේ ළමයින් ලොකු ඉස්කෝලවල වලට දාන. ලෝතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ දරුවව සෝහනක මිනියකට උතරදී බර ඉදිකැලක් එකට පොරවල මහාන කරන. අපි වෙනස් ඔය ජීවිතය ඇස්සේ සැනසීම ලැබෙන්නේ නැහැ පිටුනේ. නෑ නෑ මයි. එනිසා ධර්මයේ මහාන වෙන්න ඕනේ. ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. මහත්යත් එක්ක නෝනත් එක්ක පොයකට පන්සලකට ගිහිල්ලා බණපදයක් අහන්න පුරුදු වෙන්න. තව එකක් මේ බලන්න අන්තිම රහස. පැයක් ගිහිල්ලා. තව එකක් කියලා ඉවර කරන්නම්කෝ. පුළුවන් නම් දවසට පොඩි භාවනාවක් පටන් ගන්න විනාඩි 5ක විතර. හැමෝම කිසි ප්‍රශ්නයක් නෑ මහත්ය නෝන බිරිඳ ඔක්කොම ඔගොල්ලෝ බුදු පහන තියෙනවනේ ගාත කියනවාද ගාත කියන වෙලාව අයින් කරන්න ගාත කියන්න ඕනේ නෑ ඒ වෙලාවේ පොඩ්ඩක් ජීවිතය ගැන භාවනාවක් කරන්න පටන් ගන්න මොකක්ද පැත්තකට ගිහින් ඉඳගන්න මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව ඇත්ත නේද කවදා හරි දවසක මටත් මේ ජීවිතේ දාලා යන්න වෙනව නේද එතකම් මට මේ తాවකාලික ජීවිතයක් නේද ගත කරන්න වෙලා තියෙන කියලා කල්පනා කරගන්න කල්පනා කරලා බලන්න මම විතරක් නෙමෙයි මේක මේ මට විතර පොදු කාරණාවක් පුද්ගලික නෙමෙයි මිනිස්සු හැමෝම මැරෙනවද නැද්ද? මැරෙනවද නැද්ද? එහෙනම් මේ අනිත් අයත් මැරෙනව නේද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. දැන් උදාහරණයක් ඕගලන්ට පුළුවන් අපේ සීයලා තාත්තලා ආච්චි අම්මලා කීදෙනෙම ඒගොල්ලන්ව කල්පනා. ඇයි දන්නවද මෙහෙම කල්පනා කරලා බලන්න කියන්නේ? ඕගොල්ලෝ හරි ක්‍රූර හිත් තියෙන මිනිස්සුනේ. ඕගොල්ලෝ හරි කැමති ප්‍රශ්නයක් ඕගලන්ට විතරක් නෙමෙයි නම් වෙන්නේ. මේ බලන්න. ගෙදර කරන්ට් එක යනවා. මොකද පළවෙනියටම කරන්නේ? ගෙදර කරන්ට් එක ගියා මුලින්ම මොකද කරන්නේ එළිය මුන් ටිප් එක ඕෆ් වෙලාද කියලාත් බලන්නේ නැහැ එළියට ගිහිල්ලා බලනවා අල්ලපු ගෙදරට ගිහිල්ලාද ඇයි අල්ලපු ගෙදරටත් ගිහිල්ලා නම් අපිට ප්‍රශ්නයක් ඇයි ඇයි ප්‍රශ්නය මට විතරක් නෙමෙයි පොදුයි හැබැයි අපිට විතරක් නම් ගිහිල්ලා තියෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකට කතා කරන්නේ එන්න මේ අපිට විතරයි කරන්ට් එක නැති කියලා අරුන්ගේ ගෙදර කරන්ට් එක තියෙනවනේ අපේ ගෙදරෙත් නැති එහෙනම් මිනිස්සු කැමති ප්‍රශ්නයක් Tamanට විතරක් නෙතුව හැමෝටම වෙනවනම් මේ බලන්න තව එකක් කියන්න ගණන් පේපර් එක ලියනවා ඉස්කෝලේ ඕලෙවල් කාර්ය හරි මොකෝ හරි ඕලෙවල් කාලේ ගන්න පේපර් එක අපිට ගොඩක් අමාරුයි දැන් පන්තියෙන් එළියට එන්නේ මූණ බිම පාත් කරගෙන හැවිල්ලා හොඳම යාළුවගෙන් අහනවා පේපර් එක කොහොමද එතකොට යාළුවා කිව්වොත් එහෙම පේපර් එක නම් ටිකක් අමාරුයි කියලා අපිට මොකද දැනෙන්නේ? හා මේ ඇත්ත. යහම දැනෙලා නැද්ද? හා මේ ඇත්ත යන්තම්. දැනෙලා නැද්ද? බලන්න බලන්න හිත හිත. ඇයි ඒ? ප්‍රශ්නය මට විතරක් නෙමෙයි පුද්ගලික. ප්‍රශ්නය පොදුයි නම් අපි ඒකට එකඟ acceptable කියනවා. ඒක එකඟ විය හැකි සුළු එකක්. මරණය කියන ප්‍රශ්නේ ඔබට පුද්ගලික නැහැ. මතක තියාගන්න. අපේ වැඩිහිටි ඔක්කොම මරණයෙන් තමයි ජීවිතේ කෙලවර කරේ. ඔබට විතරක් ලැබෙන එකක් නෙමෙයි මහත්තයෝ. ප්‍රශ්නේ පොදුයි. හැමෝගෙම ගෙදර කරන්ට් කපලා කිසා ගෞතමීට කියලා දුන්නේ. කිසා තමන්ගේ දරුවා වරන් එනකොට බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක උඹේ දරුවාගේ විසඳන්නේ නෙමෙයි කරන්ට් එක විසඳි කරේ. ඔබට හොයාගන්න ඕන නොමල ගේකින් අබවිටක් අරගෙන වරේ. කිසා ගිහිල්ලා බැලුවා හැම ගෙදරටම මේ අබ චුට්ටක් දෙන්න පුළුවන්. කවුරු හරි මලාද මලා ඔන්න කිසා ගෞතමී තේරුම් ගන්නවා මරණය කියන එක පොදුයි. එහෙනම් මගේ පුතාටත් මේක උරුමයි. ඔබටත් මරණය උරුමමයි. ඔබේ තාත්තා මැරිලා ඇති.
අච්චි මැරිලාද සීයා මැරිලාද අම්මා හිට අනිද්දට මැරෙයි සමහරක් වෙට තාත්තා මැරෙයි මරණය පොදුයි මරණ ඉස්සරහා දන්නේ පාපින් මම්මගේ තාත්තගේ මරණ ඉස්සරහා කඳුලක් හෙළුවා තමයි හැබැයි ඒ තමයි මං කඳුලක් හෙළපු අන්තිම මරණය එදයි මං තේරුම් ගත්තා මරණය පොදුයි කියලා අදටත් හෙටටත් අනිද්දට කවුරු මැරුණත් කඳුළු හෙලන්නේ මිනි ගෙදර තියාගන්න දඟලන්නේ එක දවසයි ඥාතින්ට එන්න කිව්වා බලන්න කෝ පෙට්ටියකට දැම්ම වල දැම්ම කියලා විසික් කරා හඩ් ගැහිලි බూరు ගැහිලි නෑ මද මලගේ වලල බూరు ගහනවා ඕමි මම මල එක අව මගුල කියලා කියන්නේ අපි මලගයක් කියන්නේ කෙලින්ම ගමේ කොල්ලන්ට පාටියක් වගේ තමයි යන්න මලගෙදර පැත්තේ නයිටක් ගහන්නේ උන් යනවා මලගෙදර නයිටක් ගහන්නේ නිකන් ඉන්නේ රස මලගේ වල පැත්තේ යන්නේ එයි මෙරිච්ච කවල නෑ ඕමි අතක් ගහලේ මලගෙදර උත්සවයක් කරනවා එපා මොකටද එකේ තමන්ගේ තාත්තගේ මලකඳ ඉස්සරහා ගමේ උන්ට බూరు ගහන්නද තාත්තගේ මිනිහගෙන ඒක කරන්න බා මං කරන්නේ නැහැ මිනිහා අන්තිම එක කරා ඒක තමයි අන්තිම එක ඒ දන්නේ නැහනේ ඒකෙන් පස්සේ තමයි මේක තේරුම් ගත්තේ මගේ අම්මා මැරිච්ච දවසට මම කියන හාමුදුරු දාස් ගණන් වඩම්මල ඒව නැහැ කියන්නේ ආරන් ඉන්න හාමුදුරන්ටත් සමහරක් විතර නොකියයි අම්මගේ ඥාති ටිකට ඇවිල්ලා බලල වැඳලා කරලා බලල යන්න කියනවා කප්පේ දෙකක් ඇතුළත බල දානවා දානවා මයි මගේ අතේ බලේ තිබ්බොත් ඇන්ඩිලි දෙඩිලි හත් ගෑලි කොඩි ගෑලි කවිලිලි මොන බොරුද ඒවා මිනිස්සු මරුණාම අපි පල් වෙන්න ඕනි දක් යන්නේ මේ මරණය කියන එක දැන මේ බුදුහාමුදුරු මොකද කිව්වේ පුප්පං මිලායාති යත ඉදම්මේ මල මිනිහදියා බල්ල ඒක නෙමෙයිද කල්පනා කරන්න ඕන ජීවිතේ සැනසීම වෙන දේවල් හිතලා බලන්න පුතා මනත් පුතාට ලියුකේමියා වැහැදුනත් අපේ හිත පිච්චෙන්නේ. ඇයි? මරණය. පුතාට කනට කරලා කියන්නම් මේ පුතේ මගේ රත්තරන්. මේ තමයි සසරි හැටි. ඔබට අද මැරෙන්න වෙයි. හෙට මට මැරෙන්න වෙයි. අපි හැමෝටම මරණිය උරුමයි. සැනසීම නැද්ද එතන? සල්ලි වලට ගන්න බැරි සැනසීම එතන තියෙන රත්තරන් පිටවත්. තමන්ගේ මැරෙන මහත්යට අම්මට කනට කරලා කියන්න. සල්ලි කොච්චර පොතේ තිබ්බත් කමක් නැහැ. භද්‍රක මරණ සොඳුරු මරණයක් කුරුම වෙන්නේ එහෙම. කියන්න අම්මේ සසර හැටි මේක තමයි සබ්බං පහය ගමනියන් කියලා එදා අපේ හාමුදුරුවෝ ඇවිල්ලා අපිට කියලා දීලා ගිය මේක තමයි මලගෙදර වෙලාවට බොරුවට අනේ අනේ මගේ සුදු මහත්යව ගෙනියන්න එපා අනේ මාවත් වලට දාන්නෝ කියලා අඬන යුගේ ඉවර කරන්න බොරුවට නේ අඬන්නේ අනේ මගේ සුදු මහත්යව ගෙනියන්න දෙන්න එපෝ නෝන කෑ ගහන ඇත්තට කියලා තාත්තලා හිතන් ඉන්නේ. හදිසි මල් ශාලාවක ඔක ඇහිලා නෝනත් එපා කියනවා නම් ඔන්න ඔය දාලේ අම්බන් කියලා දාලා කියොත් මොකද වෙන්නේ? කනත් දෙදිත් එහෙමයි. අයියෝ මට ජීවත් වෙලා වැඩක් නෑ මාවත් දාන්නෝ කියලා. මම කියන්නේ දෙන්නෙක් එකතු වෙලා දාන්න ඕනි වලට. ඉල්ලන්නේ ඉල්ලුමට සැපයෝ. බොරු කරන්නේ දැම්මුත් ඉදීද සොහොනේවත් ඉන්නේ හත් දවසරවත් එන්නේ මිනිස්සුන්ට අමතක වෙනවා මෙහෙම කරද්දි පින්වත්නි මගේ තාත්තා මැරිලා හත් දවසේ දාහනට කලින් මගේ අම්මගේ අක්කලගේ මුණවලවල හිනාවක් දැක්කම මං බැලුවා කොහොමද මෙච්චර ඉක්මනට මිනිස්සුන්ට මේක අමතක වෙන්නේ කියලා මට කනත්ෙන් එළියට ඒ ගන්න කල්පනා කර කර ඉන්නවා මම ගෙදරවිල බලනකොට එයාගේ මූණවල වල හිනාවක් මම කල්පනා කරා කොහොමද මේ වෙන්නේ අස්තීර ලෝකය ස්ථීර බැඳීම් නැහැ මහත්තයෝ අස්තීර ලෝක ස්ථීර බැඳීම් නැහැ తాවකාලික හමුවීම් පමණයි ලොකු වටිනාකම් දෙන්න යන්න එපා හැමදාම කල්පනා කරලා බලන්න මට මගේ මහත්තයාට මගේ දුවට පුතාට කවදා හරි දවසක මැරෙන්න වෙනවා ඔබේ දුව පුතා ඉගෙන ගන්නවා නම් ගොඩාක් කැලවරට කනට කරලා මතක් කරලා කියලා තියන්න. චූටි දූ ඉගෙන ගනින් හොඳ තැනකට ඵලයන් හැබැයි මතක තියාගනින් කවදා හරි දවසක මැරෙනවා. අමතක කරන්න එපා. බුදුහාමුදුරු තමයි ඒකට පිළිසරණ අපිට දීලා තිබ්බේ කියලා. තේරුණාද කියන්නේ? ඔතන සැනසීම නැද්ද? හරි. මම මේ කියන තැන සැනසීම නැත්තම් මම මේ කිය. ඔබ කියනවාද ඔබ මට එන්න කියන්නේ? ඔබ එක එක සමාජ කන බොන අය ඇති විනෝද වෙන අය ඇති මම එන්නම් ඔබත් එක්ක. හැබැයි මට මේ සැනසීම ඕනේ. ඔබ ගාව මේ සැනසීම තියෙනවද?
බගා මේ සැනසීමනේ හැබැයි බිගන් අපි ගා මේ සැනසීම තියෙනවා ඒ නිසා අපි ගා කියන්නේ මේ මහාන වෙන්න නෙමෙයි ධර්මයේ හොඳයි අපි ගා කිව්වේ කොයිද ධර්මයේ මේ සැනසීම තියනවා ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ යහපත් මරණයක් උදා වෙන්න නම් බෝධි පූජා තියලා හොඳ මරණ ගන්න බෑ පින්කම් කරා කියලා විතරක් හොඳ මරණ පින්කම් අනේ ආ ගොඩාක් ලොකුවට පින්කම් කරනවා එයාව නම් සමහරව අපි මෙහෙමත් කියනවා හරිද සමහරු මේ කියනවා මේ හොඳට පින්දහම් කරපු මිනිස්සයා ඒ නිසා තමයි කිසික නෑ නෑ පින්දහම් කළා කියලා එහෙම වෙන්නේ පින්දහම් කළා කියලා මේ මරණේ හොඳ වෙන්නේ මොලේ ගන්න හදා ගන්න ඕනේ අපේ ජීවිතේ සැනසෙත් වෙනදී පුළුවන් නම් බණ අහන්නකෝ ඒක තමයි මට අන්තිමට කියන්න තියෙන එක පුළුවන් නම් බණ අහන්න බණ අහන්න 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 ජීවිතේ සැනසීම කියන්නේ කුඩා වෙනවා මංගාවට ඇවිල්ලා හිදාස් ගානක් අපිට කතා කරනවා මගේ ස්වාමීන් වහන්සේ අපි සැනසෙච්ච තරම් වැඩක් නැහැ කියලා මේ බණ ටික අහලා මේ පොඩි 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 අය නෙමෙයි හරිද ලංකාවේ ඉන්න ලොකුම අයගෙන් පොඩි මාය දක්වා අපි ගාවට එනවා ලෝකෙ වටේ ඉන්න මිනිස්සු අපිත් එක්ක බණ අහනවා ඉතාම අධික සුඛෝපභෝගී විදියට ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු මේ මිනිස්සු දැනගෙන ඉවරයි සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි කියන්නේ සැනසීම කියන්නේ වෙන මානික දෙයක් හැබැයි මම කියන්නේ අපි අපි අසරණයි මහත්තයෝ අපිට මේක ඇහුන්නේ නැත්තම් කවුරුත් මේක කියලා දුන්නේ නැත්තම් හැබැයි දැන් බලන්න ඔගොලු කී දෙනෙක් මාව දන්න අය ඔගොල්ලන්ට කී දෙනෙක් මගේ කමක් හරි අපේ හාමුදුරුවෝ බණ කිය. එහෙම කියලා හරි මේක ඇහුවොත් ඔගොලු කොච්චර මගේ තාත්තා මේකට වාසනාවන්ත වුණේ නැහැ. හැබැයි ඔබ වාසනාවන්ත වුණා. හරි. ඔහුට මේක ඇහෙන්න කලින් මැරෙන්න සිද්ධ වුණා. හැබැයි ඔබට මේක ඇහිලා තියෙන. ඔබ පස්සේ ගිහිල්ලා කියන්න එපා. අනේ අපිට කවුරුත් කියලා දුන්නේ නැහැ නේ ජීවිතේ කියලා. මම කියන්නේ රත්තරන් පිටින්. අපි පිළිකාරෝ වලට ගියා. ලියුකේමියා වෙන වකුගඩුවක් මනක් වෙලා ගියත් අපේ මූණු නරක් කරගන්න ඕනේ. ජීවිතේ හැටි එක තමයි. තේරුණාද කියන්නේ අපිට දවසක මැරෙන්න වෙනවාමයි ඔන්න කල්පනා කළා වරන් අම්මෙක් තාත්තෙක් අක්කෙක් නංගියෙක් අයියෙක් මල්ලියෙක් හැමදාම විනාඩි 5ක් මාස 2ක් කල්පනා කරන් ගොඩක් කල්දි මාස 2ක් මම කවදරි දවසක මරණය කියන එකටපත් වෙනවා මගේ මිනිය ගෙදරට මේ විදියට ගෙයි මගේ මිනිය දවස් 3කින් වහලා ගෙනෙලා කලන්තේ වල දාලයි මගේ කතාව එතනින් ඉවරයි මහත්ය හැමදාම මාත් එක්ක ඉන්න කෙනෙක් නෙමෙයි එයාට සමහරක් විට මුලින්ම මැරෙන්න සිද්ධ වෙයි මට කලින් එයාට මැරෙන්න වෙයි එයාට කලින් මට මැරෙන්න වෙයි දරුව අපේ ඉස්සරහා මැරෙයි අපිට ජීවත් වෙන්න වෙනවා මේ තමයි යථාර්ථය දැන් ඔගොල්ලෝ වැඩිපුර කැමති මුලින්ම ඕගොල්ලෝ මැරෙනවටද මුලින්ම ඔයගලගේ දරුව මැරෙනවට සාමාන්‍ය කොහොමද කැමති කියනවා තමන් මැරෙන්නද කැමති මුලින්ම දරුව මැරෙන්නටද කැමති අපි මැරෙනවට කැමති ඇයි 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 කියන්න බලන්න ඕගොල්ලෝ එන පරාර්ථකාමීද නෑ ඕගොල්ලෝ එන ආත්මార్థකාමී අම්මලා ඒකයි එමෙ හිතුවේ ඕගොල්ලෝ මැරුණොත් ඔය දරුවට කන්න බොන්න දෙන්නේ කවුද කියලා තප්පරයක් හිතුවද උගන්න ගන්න කවුද කියලා තප්පරයක් හිතුවද ලොකු මහත් කර නෑ නෑ ඒව අපිට වැඩ නෑ හඳුනන අපි මැරිලා දරුව මැරුණොත් දුක කාටද අපිට අපි මැරුණොත් දුක කාටද ආ ඌ දුක් විඳලා අපිට කම අපි දුක් විඳින්න හොඳ නෑ කියන එකෙන් තමයි අම්මලා තාත්තලා කියන්නේ අපි මුලින්ම මැරුණොත් කමක් නෑ කියන මේ 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 පැටලිලි සාගත ලෝකෙ නිදහස් වෙන්න මගේ රටට එකම එකම ඔයගොල්ලෝ දන්නවද මම මහාන උනේ මම මහාන කමේ ඉන්නේ ඇඟිල්ල පුරුකක්වත් අඩුනේ කොටනේ මහාන කමේ ඉන්නේ මහන වුණෙත් ලෝකෙ තියෙන එකම එක ප්‍රශ්නෙකට උත්තරයක් හොයාගන්න ඒ තමයි මරණය හැබැයි මහනුණාට පස්සේ මම දැනගත්තා මරණයෙන් බේරෙන්න කාටවත් බෑ කියලා දැන් මම ඒකට එකඟයි දැන් මැරෙනකම් ජීවත් වෙනවා මරණකම් ජීවත් වෙනවා කොයි වෙලේ හරි මෙහෙම ජීවත් වෙලා මිනිස්සෙක් මැරුණොත් ඒ මරණය මං කියකයි අදද හෙටද සර්පෙක් කාලද අලියෙක් කාලද ඒකමනේ මැරණකම් ජීවත් වෙනවා මරණේ අපේක්ෂාවෙන් ජීවත් වෙනවා ඕගොල්ලෝ ජීවත් වෙන්නේ ජීවිත අපේක්ෂාව ඕගොල්ලෝ මරණේ අපේක්ෂාවෙන් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි ඕගොල්ලෝ ජීවිත අපේක්ෂාවෙන් ජීවත් වෙන මිනිස්සු අපි ජීවත් වෙන්නේ මරණේ අපේක්ෂාවෙන් ඒක තමයි වෙනස හාමුදුරුවෝ කෙනෙක් ගියෙක්ගේ වෙනස මොකද්ද කියලා හෙව්වොත් සිවුරයි
තට්ටේ විතරක් කියන්න එපා. සමහර තැන් අපේ කොණ්ඩේ තියෙන ආදුරන්ට කොණ්ඩේ. අපි ඇඳුම් ඇඳිනවා මොකද දෙන්නේ හරකෙට්ට මේක පෙරවත් උටත් කොණ්ඩේ නේ. වෙනස තමයි. ඕගොල්ලෝ ජීවිත සමහර කියන අපි ගරු කරන්නේ සිවුරට. ඉතින් සිවුර මේ ගහේ වල්ල ගරු කරගන්නවා. මං කියන්නේ ඊළඟ බලන්න මට ආරාධනා කරන්න එපා මං සිවුරක් කියවන්න. ගෙනල්ලා අර මල්ලික කාර්කේ පාවඩේ වැඩම සිවුරට ගරු කරන්න. ගරු කරන්න මේ අවබෝධයට. තේරුණාද කියන්නේ? සමහර හාමුදුරුවෝ ඉන්නවා මේක දන්නේ නැති. දැන් මේ ඊයේ පෙරේදත් අපිට එක එකව පේනවනේ. මේ හැම හාමුදුරුවෝ කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ පින්වත්. එහෙම තේරෙනවා මේකෙ 20000ක් විතර ඉන්නවා මම හිතන්නේ හරියට ගණන් කරලා බැලුවොත් 19000ක් විතර ගෙදර යවන්න වෙන්නේ. 1000ක්වත් හිතට කැඟවෙන නැහැ. තරහ වෙන්නවා. 1000ක් ඇති ඕන්න. ආරන්නේ වල සේනාසන වල කොයි කොයි හරි සම්බන්ධ වෙලා. හැබැයි 19000ක්වත් ගෙදර නම් යවන්න වෙනවාමයි මේක සෝදනය කරොත්. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඒ 19000 දියා බලලා සාසනීය තීරණය කරන්න එන්න එපා. අර හොඳට ඉන්න 1000 දියා බලන්න. 1000 දියා බලලා මේකයි සාසනීය මුන්ටත් සාසනීය ඉක්මීම නැති වෙලා කියලා හිතලා අරගලන් මතයරලා. සමහර මේ තරුණ අය අර වගේ එකක් චුට්ට වෛරල් වෙන ඕන්න හාමුදුරුවන් කෙරුවා. පිස්සුද පින්වත්? හාමුදුරුවෝ නෑ මේ සාසනීය පිටිසරණ දන්නේ නැති මිනිස්සු. පිහිට දන්නේ නැති මිනිස්සු. මොකද කරන්නේ? සිවුර දාගත්තට හිත හදාගෙනනේ. අපි පරි දේවල්. අපි පරි නෑ ඒවට. සාසනේ හැරි ලස්සන තැන පුතෙක් දුවෙක් මහාන කරත් බය නැතුව මහාන කරන්න තාමත් මේ සාසනේ හැරි ලස්සන තැනක් මං වග වෙනවා ඒකට. හරි. එනිසා ඔන්න ඔය කතා ටික ඉවරයි. එහෙනම් මරණය තේරුම් ගන්න, සීලය තේරුම් ගන්න, ගුණය හදා ගන්න. ඔබට මාසයක් දෙකක් ඇතුළත ජීවිතේ මෙතෙක් කාලයක් නොවිඳපු සැනසීමක් ලබා ගන්න පුළුවන් වෙයි. තේරුණාද කියන ටික? අහන් ඉද්දි සැනසීමයිනේ. නැද්ද නැද්ද? අහන් කොම්ගේ ඔගොල්ලෝ මට පේන ඔගොල්ලගේ මූණවල හිනාවල් අර බර ගතිය කියලා පුළුන් ගඩොල්ලගේ නැගිටලා යද්දි බලන්නකො මේව කතා කරගෙන නෙමෙයිද බලන්නකො රාමුදුර කීව කොච්චර ඇත්තද කිය. හෙට ගමේ බැහැල යන්න බැරි වෙන ඔගොල්ලන්. අනේ බොහොම පිම් මටත් වදිනවා මල්ලිටත් වදිනවා බොහොම පිම් පැතුමේ දිනාවට. එහෙම වදිනවා. ඇයි? සැනසීම කියන්නේ කියතන. අහල ඕමන යෙදුනොත් කොම්බේ. අප්‍රමාදී වෙන්න. සොඳුරු මරණයක් ළඟා කරගන්න පුළුවන්. ඔබ සියලු දෙනාට සොඳුරු මරණයකට උරුමකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. පින්වත්නි මේ දේශනාව විශේෂයෙන්ම මේ ආකාරයෙන් අපේ වැතුම් මල්ලි අම්මා තාත්තලා ඔක්කොලම එකතු වෙලා මේ ශිරි මම්ම තමයි පිළිගන්නේ අම්මා. ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන් තරුණයෝ ගොඩක් නම් කියන්නේ නැහැ ගොඩක් අය කියන්නේ වෙන නිසා එකතු වෙලා අද දවසේ මේ වගේ ලස්සන පින්කමක් මේ විශේෂත්වයක් තව එකක් මේ වෙනදට නම් මිනිස්සු බණ කියවන්නේ හත් දවසට තුන් මාසෙට එහෙම. මේ බලන්න මේ තරුණයන්ගේ ධාර්මික හැරවීම මෙතන පුණ්‍යානුමෝදනා කොලයක්වත් නෑලු. කොහොමද මේක උපාසකම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කරන්නේ? ඒ ෆෝ ෂීට් එකක් විතර ලියලා ඒ පහට විතර බණ ඉවර ගන්න වෙනවා පැය භාගයක් පුණ්‍යානුමෝදනාව කියවා. හරි තරුණයන්ගේ මුකුත් බණ ටිකක් අහන්න. ඒ ඒ ඒ උතුම් සිත ඔබ මේ කරපු ධර්ම දානය අපි ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම පැතුම් මල්ලිටත් ඒ යාළු හැම දිනෙකටම උදව් උපකාර කරපු ඔවුන්ට අවවාද උපදෙස් ලබා දෙන තමන්ගේ මව් දෙමව්පිය ඥාති හිත මිත්‍රාදී සහෝදර ආදීනුත් අකුරු කරපු ගුරුවරුනුත් හැම දිනෙකටම ඔබ සියලු දිනෙකටම බණ අහන්න ආපු හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා. මේ කුසලයේ සඳහා සුඛ පාරමිතාවක් වේවා. සැනසිලිදායක ජීවිතයක් ගත කර සොඳුරු මරණයකින් ජීවිතය අවසන් කර උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාතීන් ඔබ අපි නමින් මියගිය 30 වසරක කුරුළු යුද්ධයේ වෙනුවෙන් රට දැය වෙනුවෙන් දීපුදු සියලුම රණවිරුවන් වෙහෙර විහාර ගම්දනව වෙනුවෙන් වැඩ කරපු ජාතික සංඝ වීරයන් වහන්සේලා ජාතික වීරවරු අනගාරික ධර්මපාල වැනි වීරයන් හැම කෙනෙක් නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතයේ සුපත් කරගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය
දෙවියන් මේ පින් අනුමෝදන් කරගනිත්වා දෙවියන්ගේ පිහිට රැකවරණේ සම්මෙත් දෘෂ්ටික දෙවියන්ගේ පිහිට රැකවරණය පින්තුට නිරතුරුවම ලැබේවා ගන්න හෙළන හුස්මක් පාසාම තබන තබන පියවරක් පාසාම දෙවියන්ගේ රැකවරණය ලැබ දුක් කම් කටළු මොනවා හරි ජීවිතේ පෙර කර්ම විපාක ලෙස හරිතුරු වෙලා තියෙනවා නම් කුසල කර්ම ශක්තිය බලවත් වෙලා දෙවියන්ගේ අනුභවයෙන් පිළිසරණින් රැකවරණින් ඔබට එය සියලුම කරදර වලින් නිදහස් වීමක් ලැබේවා දෙවියන්ද ඔබ සියලු දෙනාද උතුම් නිවනින් බමුන්ද නිවනට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඇති කරගෙන දෙවියන්ට පින් දෙමු ගාථාව කියලා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති හැම දිනෙකටම සම්මා සම්බුද්ධ සරණයි देशक्खयो निभानं